ඒ අවස්ථාවේ මොකද උනේ? ඔහුගේ ඇතුළත වෙච්ච දැඩි ආවේග ගතිය මොකද උනේ? අඩු නැද්ද වැඩි වුණාද? යන්න කෙනට යනවා. එන්න කෙනට එනවා. අනේ හරි කොහොම කීකරුවෙක් කෙනෙක්. දැන් මම කියන ද ඔක්කොම ඉන්නවානේ. දැන් ගෙදරින් පුතා ඉන්නවා. පුතේ මෙහෙවනේ පුතේ. මං එන්නේ නැහැ. දැන් මොකද උනේ තාත්තරේ? යකා නගිනවන්නේ. මෙහෙවනේ පුතේ දුවගෙන එලා. ඇයි තාත්තේ කියලා වැඳගෙන එවත් මොකද කරනවා? නේම කරත්තරන් කොල්ල ෂෝක් කියලා ඔළුවත ගන්නවානේ. ඒතර තාත්තගෙන දැන් ගින්දර වැඩි වෙනවද අඩු වෙනවද? ඈ? අඩු වෙනවා මේ සයිකෝതെරපි මේ අර අලවියකක ඇද ආවේග මොකද්දනේ ඒක නැති වෙලා ගියා ඊට පස්සේ මොකද ලං වෙන්න කියලා ඊට පස්සේ ඇහුවා උඹේ ප්‍රශ්නේ කියපා අර යා නිවෙනකන් ඉදලා ප්‍රශ්නේ කියන කිව්වේ දැන් පත්තු වෙලා ඉන්නලා කිව්වනම් මොකෝ වෙන්නේ කොහමද කොඹ එක දැන් යනවා ෆයිට් එකක් ඉතින් මේක නිවන් දකින්නේ නැහැ අර මහා ආවේගي අයින් කරලා ඊට පස්සේ ගත්තා කොහොමද එනම් එලා ඇහුවාම දැන් අන්න ඉතින් අහලා තමයි බලන් ටික ඇහුවා හැබැයි මේ ආවේ එහෙමයි යන්නේ කොහොමද බැන බැන එහෙම ගියාද ඒ සූත්‍රයන් කියවල බලන්නේ ඒ අපි මේ සූත්‍ර කරු ත්‍රිපිටකේ තියෙන දීලා තියෙන පිටු අංකත් එක්ක ඔක්කොම දීලා තියෙනවා අදින් පස්සේ මම ගමින් ගමට නුවරින් නුවරට නියං ගමේ නියං ගමට බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ වයිමින් යනවා අද ඉඳලා මම බුදුන් සාම සංගුණ සඳර ගිය උපාසකේ ආවේ මරණ ගහන හිතර ඵලයක් මෙහෙ ඵලයක් කියලා යන්නේ අන යන්න එන්නේ එහෙම නෙමෙයි යන්නේ කොහමද බුදුන් දහම් සංගුණගෙන ප්‍රසාදය හැදීලා යන්නේ එතකොට මෙන්න මේ මේ කරුණු කාරණා දැන් ඔය ටිකක් ටිකක් කිව්වා දැන් තව ඉතින් ඕන ඉතින් තව තඹ දාසල ගැන 5000කට මිනිමරු මිනිමරුවේ එක දවසක එක මොහොතක 1999 දෙනෙක් මරණවයි පොතේ තියෙන විදිහට දැන් මෙච්චර මරලා ඊට පස්සේ ඉතින් අර අලුගෝසුවා මේ අලුගෝසුවා එක්තරා වෙලාවක සැරියුත් හාමුදුරන්ට එකම එක දානයක් දීලා එකම එක බණපදයක් අහනවා අහලා ඊට පස්සේ මේක තව ටික දවසක් මැරලා යනවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේලාන්ට මේ බමුණු ටික ඇවිල්ලා අහනවා දැන් මිනි මර මර හිටපු මේ මනුස්සයා මලා දැන් කොහෙද උපත? ඒ පාර කියනවා දිව්‍ය ලෝක උපතක් කියනවා. ඊතර බමුණු ටික හොඳටම යකා නැගලා ඉන්නවා. ඇයි මේ? ඇයි මෙච්චර මිනි මරම හිටියේ මේක දිව්‍ය ලෝකියයි කොහොමද යන්නේ? අපි මෙච්චර සිල් රකින්නවා මෙච්චර මහන්සි වෙනවා මේ මෙච්චර මිනි මරම වෙලා එක බණපතයක් අහලා ගියාලු කොහොමද මේ කියන්නේ බමුණන තොරර බමුණු වෙන වෙන යන්න ගන්නවා. ඒ පාර බුදුරජාන් වහන්සේ කිව්දි මේ ඔහොම තමයි මේ බුද්ධ සාසනේ. හැබැයි බැරි වෙලාවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා මේ බණටි ගහගත්තේ නැත්තම් මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? හතර අපාය තමයි. ඒ ගැන ඉති ප්‍රශ්නයක් නැහැ ඉති. හැබැයි අන්න එක මොහොතක් එක පොඩකට ආනන්තරිය පාප කර්ම කළා නැත්තම් එක බණපදයක් එව හොඳටම ඇති නිවන් දැක්කා. දැන් කො මේ වැඩේද? අපි මොන්ටිසෝරි ඉඳලා පටන් ගත්ත බණ ඇහිල්ල. දැන් හරමිටිනුත් බණහන නේද? ඈ? කකුල් ගෙවිලා, දනපොතු ගෙවිලා, ජොයින්ටුත් ගෙවිලා. වැඳලම වැඳලා ජොයින් ගෙවිලා. ඒ කීතරක් වුණ රඟනද පහත් වෙනවද? දැන් කෝ වෙච්ච දෙයක් නැහනේ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන්නේ මේක? දැන් එහෙම නිවන් දැකන කමක් නැහැ ඉතින්. හරි. දැන් වැඩි ඉවරයිනේ. චැප්ටර් ක්ලෝස්. දැන් වෙලා නම් දැන් මෙතෙන්ට එන්නේ නැහැ. විච්ච කටේ ඉන්නේ නැහැ ඉතින් නිවන් දැකලා ඉවරයිනේ. එහෙනම් මේ කිසි කෙනෙක් දැන් එකක් තමයි දැන් අපි බුද්ධ සාසනේ ඉඳගෙන නිගණ්ඨේ වොන්ට රැවටලා නිගණ්ඨේ වළඟ හිටපු කට්ටියක් හිටියා. බුද්ධ සාසනේ කට්ටිය නිවන් දකිද්දි නිවන් දැක නිගන්ට වෙනවා කට්ටියක නිවන් දැකලා නිවන් දැකලා රැවටලා හිටියා තේරෙනවනේ ඉතින් ප්‍රඥා ගෝචරව හොයන කෙනාට තේරෙනවා කොහොමේ නිවන් මඟ දැන් මෙච්චර දැන් මේ පාර බැලුවොත් නිවන් දකින්න බෑ දැන් මොකද දිවි ලෝකේ යන පටන් ගත්තේ පාර දැන් නිවන් නැහැ දිවි ලෝකේ ඉතින් දිවි ලෝකයන් මොකද අපි කරන්නේ දානමාන අප උපස්ථාන හොඳ නැද්ද හොඳයි ෂෝක් කිසි ගැටලුවක් නැහැ හැබැයි පොඩ ප්‍රශ්නයක් කල්පනා කරොත් දැන් බුද්ධිමත්ව කල්පනා කරොත් මේ බුද්ධ සාධනෙත මහා දානයක් දීපු එකක් තියෙන අසුදිසි දානෙ කියලා එකක් අහලා අසද්ෘෂි දානෙ කියලා. අපිට එහෙම කරන්න පුළුවන් දෙයක අපේ සීමාවකවත් නැහැ. අද එහෙම එකක් කරනවා බිල් ගේට් මහත්තයා කවුරු හරි කරුත් යන ඔය Facebook අයිති මනු මහත්තයලා වගේ කට්ටිය කරුත් එහෙම ඒ වගේ අපිට හිතන්නවත් බෑ. මෙන්න මෙච්චර දානයක් දීපු කොසල් මල්ලිකා දේවිය සතර පාය ගියා මරණින්මත් දෙරණේ ඉතින් මේ අසුදිසි දාන්නේ කියන හතර පහයි කියපේකේ අපි මේ හාල් කිලෝ දෙකක දානයක් දීලා දිවි ලෝක යන අත පිළිදන් හිටියොත් එහෙම වැඩි හරියයිද ඉතින් වෙන්නත් පුළුවන් ඉතින් හැබැයි බොහොම ටික දෙනයි ඒක නිසා මහා කාම විභංග සූත්‍රය අරන් කියවල බලන්න එහෙම විස්තරයක් කරනවා නිගණ්ණාත පුත්ත නිගණ්ණාත පුත්ත ඔය ධර්මයේ තියෙන බුද්ධ සාධනේ ඔහොම එකක් විස්තර කරන්නේ මහානි නිවන් දැකපාලා වෙච්චර කියන්නේ ඉතින් හේතු වාසනා තියෙන විදිහට නිවන් දකින්න පුළුවන් ඉතින් එහෙනම් මේ බුද්ධ සාධනේ නිවන් මගක් අවතීන වෙන්න ඊට කලින් සීල් ලැකලා තිබිලා නැහැ. දන් දින ඔය මොකක්වත් වල නැහැ. මේ නිකන් ඔය බුද්ධ සාධනේ බුදුහාමුදුරන් ඉන්න පහළ වෙච්ච කාලේ බුදුහාමුදුර බුදු වෙනකොට බෞද්ධ හිටියද මේ ලෝකේ? කවුරුවත් නැහැනේ. පළවෙනි බෞද්ධයා තථාගතයන් වහන්සේ. දෙවෙනි එක්කෙනා කවුද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. කොහොමද කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බෞද්ධුනේ?
මල්පහන් පූජා හනුකුරු පූජා කළාද ඉටිපන්දා ඈ බුද්ධ පූජා තියලා මොකද ක්‍රමේ බණහලා සෝතාපන්න වුණා මෙන්න මේ කාරණා තියෙන සීල සම්පන්න සූත්‍රය ත්‍රිපිටකේ සූත්‍රයක් තියෙනවා සංයුක්තනිකයි සීල සම්පන්න සූත්‍රය මෙන්න මේ සීල සම්පන්න සූත්‍රය අහනවා කවුද මේ සීල සම්පන්න භික්ෂුව කියලා කියන්නේ මේක විසර ගන්නවා සක්කාය දිටි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහීන කළා ප්‍රථම මහණ කවුද බුද්ධ සාසනේ ප්‍රථම මහණ දෙවෙනි මහණ තුන්වෙනි මහණ හතරවෙනි මහණත් මේ සාසනයෙන් පිට නැහැ පළවෙනි මහණ කවුද සෝවාන් සකුදා නැම සෝවාන් සකුදා අනාගාමි අරිහත් වෙච්ච හතර දෙනාට කියන ප්‍රථම දෙවෙනි තුන්වෙනි හතරවෙනි මහණ සීල සම්පන්න සූත්‍රයේ මේ නිවන් දකපු පිළිද මහ සංඝ කියලා කියනවා සක්කාය දිටි විචිකිච්ඡා සීලබත පරාමාස සෝතාපන්න විචිකිච්ඡා කියන මහණ එතන බුද්ධ සාසනේ සංඝ රත්නය කියන්නේ මෙන්න මේ ආර්ය සංඝ රත්නය කියන්නේ කවුද මේ අට්ඨපුරුෂ පුද්ගලයා ඒ සබගත සාහක සංඝෝ ආහුණියෝ පාහුණියෝ කියලා කියන්නේ අන්නේ අට්ඨපුරුෂ පුද්ගලයා හොඳයි එහෙනම් දැන් මේ නිවන් දකින්න පෙර මොකද වතාවතක් කරලා එන්න කිව්වොත් එහෙම ඔබ මලා පූජා පන්සිල් ආරම්භ වන්නේ නිවන් දකින්න බුද්ධ සාසනේ ත්‍රිපිටකයේ ඇතුලේ කියවලා බණ අහන්න කලින් පන්සිල් සමාදන් වෙච්ච කොහක් තියෙනවද එක තැනක් එක පිටුවංකයක් පෙන්නන්න නැහැ ඔබලෝ මෙතෙක් කලක් කරව මල් හනෝකුරු ඊටිපන්දා මොකක් හරි බ්ලා බ්ලා ටිකක් කරගෙන හිටියන්නේ ඒ එකක්වත් ත්‍රිපිටක සාහිත්‍ය පොත් 57 තියෙනවද ඔයාලා පෙන්නන්න පුළුවන් නම් පිටුවක් ගෑමට ගෙන්න අපි හොයන්න මට හම්බුණා මල් පූජා කරන ගාථා ත්‍රිපිටකේ තිබිලා හොයාගන්න පුළුවන් නම් මමත් හෙව්වේ තාම හොයනවා ඒ පිටුවන් ගෙන නෑ කොහොම හරි මොකක් හරි එකක් වෙලා පොත් 57 බහුවල දෙවෙනි පෙළ ලියපු ඕන තරම් තියෙයි අටුකා ටීකා ටිප්පනි ඔය එක එකේන ඔය අන්දරේ ලියපු පොත් තියෙනවා ඒ වෙන ත්‍රිපිටක පොත් 57 මං අහන්නේ ත්‍රිපිටක පොත් 57 තියෙන දැලුවොත් ඒව එකක්වත් එහෙම ඒවා නැහැ. ඒවයි තියෙන වෙන මේවා. තජීවි වින තථාගතයන් වහන්සේට වක්කලිය ඇවිල්ලා අහනවා. තථාගතයන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ පාර වක්කලියයි මගේ කයි දිහා බලන් ඉන්නේ. ඔබ මොකද මේ බලාගෙන ඉන්නේ? ඒ පාරදී බුදුහාමුදුරු දිහා බලන්නේ අර හරි ප්‍රසාදයි. සජීවි වින තථාගතයන් වහන්සේගේ මූණ දිහා බලන් ඉනට වක්කලියට කියන වක්කලිය මගේ මූණ දිහා බලන් ඉන්න මොකටද පලයන් ගිහින් මේ වැඩේ කරගන්නේ කියනවා. තේරෙනවනේ? දැන් එහෙම එකේ මේ සජීවි හැබැයි තිය අපේ හදුවත් දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේ පවුද ඇහුවොත් එම නෑ පිනක් තමයි. දැන් බුදු පිළිමකට වැඳෝ පවුද? පවුද? මල් පූජන පවුද? ඕකම පින් තමයි. ඒකන කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි බුද්ධ දේශනාවේ මූලික මං කියන කෝ එක ඇතුළ ගැඹුරකෝ. සජීවි වින තථාගතයන් වහන්සේ දිහා බලන් හිටියාම කිරණ ගිහිල මේ වැඩේ කරගන්නේ මගේ දිහා බලන්නේ නිවන් දකින්නේ නෑ කියලා. බුද්ධ සාධනේ ධර්මයක් දෙන්නේ පවුරකට උපමා කරන මේ කරේ තියන් යන්න එපා. ධර්මයට තැහැරපල නිවන් දැකපල්ලා. දැන් මෙහෙම කිය අපි බුද්ධ පූජාවක් කරලා පිළිමයක් ඉස්සරහා වැඳගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ දැක්කොත් මොකක් කියයිද? ආ? අන්න මාගේ හොඳ පුත්තේක් මට පිළිමයකුත් හදාගෙන වැඳ වැඳ ඉන්නවා කියයිද? බැනලා පයින්නයිද? අන්න මෝඩ පුරුෂයා මොකද මේ කරන්නේ? ඔහොම කරලා නිවන් දකින්නද? ගිහිලා චතුරාර්ය අහලා භාවනා කරපන්. මේ බුද්ධ සාධනේ බුදජානමාත එහෙම ගොංකම් කරනකොට මොකද කරලා තියෙන්නේ මෝඩ පුරුෂයා කොහෙද ඔහොම එකක් කිව්වේ කොහෙ තියෙන එකද ඔය කරන්නේ මෙහෙම බයිනවා හැබැයි තරහින්ද බයින්නේ තරහින් නෙමෙයි ත්‍රිපිටක සාක්ෂි සහිතව පිටුවංකත් එක මම මගේ සාකච්ඡා වල පෙන්නලා තියෙනවා ඔය දැකපු කට්ටිය දන්නවා බල්ලම නැති කට්ටිය නිර්පේක්ෂත්වයේ මග බල්ලා ඒ ටික චුට්ටක් බලන්න ඒවා විවෘතව බලන්න බයස් වෙන්න එපා එකකට බයස් නැතුව හැමතිස්සෙම මේකේ දෙවන ඕපන් මයින්ඩඩ් ඒ කියන්නේ විවෘතව බලන්න මේක දිහා එච්චරයි හොඳයි එහෙනම් මේ නිවන් දකින්න පෙර වතාවතක් කොහෙ තිබිලා නැහැ මේ කොහෙර යන මිනිහෙක් කියලා බණ ඇහුවම පස්සේ ඒක වෙලෙ මේ නිවන් දැකලා හරි ඊළඟට නිවන් දකින්න මොහොත අර නිවන් දකින්න සෝවාන් සකෝදම අනාගාමී අරිහත් වෙනවා සෝවාන් නොවි බෑනේ සකෝදම අනාගාමී අරිහත් වෙන ඉතින් සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද සෝතාපන්න වෙන මොහොත යම් කෙනෙකුට පත් වෙන්නේ භාවනාවක් කර කර ඉන්න වෙලාවකද බණ හමින් ඉන්න වෙලාවකද භාවනා කරමින් ඉන්නවා කියන කටිය අතුස්සන්න මෙතෙක් කලක් දරු මත පොඩක් අත උස්සන්න කමක් නැහැ. ඒ මතේ ඉදිරිපත් කරලා මම බය වෙන්න එපා මොකක් කියන්නේ නැහැ. මොකද මමත් ඕකව කළා තියෙනවා. මමත් මේ මග හොයාගෙන එන ගමනේදී ඔය තියෙන ඔක්කොම ඒක කළා තියෙනවා. අර වැඩිපුර මල් පහන් හඳුගුණා මට ඒක එච්චර ඉදා ඉඳලා පුංචි කල්ලාම ගැලපෙන්නේ නැහැ ඒක. මේ මොකද මේ කරන්නේ? මේ ඉතින් ඇයි නච්ච ගීත වාද විසුව දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩ විභූෂණ අට්ටා වේරමණී කියන ගාතාව. මල් හඳුගුරු පූජා කරන ඒ පරස්පරයි. දෙවක ඕක තෝරගන්නේ මහම් PhD එකක් ඕනේ ඔගේ මොන්ටිසෝලමන්ට තේරෙනවා එදා ඉඳන් මට තේන්නේ මල් හඳුන් කුරු එපා කියන සුවඳ පූජා කරන්න කියන මොකද්ද පරස්පරයි මේ දේ එදා ඉඳන් මට තේන්නේ මේක නම් මේ මොකක් හරි වෙන රට පිසුවා මේ කරන්නේ කට්ටිය එකතුර කමක් නැහැ කියලා හද නැති වෙන ආච්චි අම්මලා වරද්ද ගත්තා එපා කියන්නේ නැහැ ඉතින් මම පැත්තට බලන් ඉනවා
ඔය කියන භාවනා කරන ඔක්කොම කරද මේ ලෝක සම්මතිය අද ලංකාවේ තියෙන සියලුම වර්ගයේ භාවනා කරන හැම තැනම දන්නවා හරි භාවනා කළ සෝවාන් වහන්සේ කියන ධර්ම මත කවුරුත් නැද්ද හරි බණ අහලා සෝවාන් වෙනවා කියන තේන කට්ටියත් උසන් බා හරි මේක වෙන්නේ බණ අහලා දැන් මේක විරුද්ධ මතයක් හිම තියෙනවද තව වෙන මොකක් හරි එකක් තියෙනවද තියෙන අත උසර කියන්න අපි සාකච්ඡා කරමු ඒක ඒ හැමකක් තියෙනවා නම් ඉතින් මේක නැති මොකක් හරි අපිට මේ ප්‍රශ්නයක් අහම විසඳ ගන්න තියෙන ක්‍රමයක් තියෙනවා හැමතිස්සෙම අපි ත්‍රිපිටකේ රෙෆරන්ස් ගන්නවා ඒකට හේතුවක් තියෙනයි ඇයි මේ ත්‍රිපිටකේ ඕනලා තියෙන්නේ මොකද හේතුව ත්‍රිපිටක ගන්න හේතුව බුදුදහමේ තියෙනවා මූලික අර්ථකථන තියෙනවා බුදුරජාණන් වහන්සේ සමකාල අවුරුදු මම හිතන්නේ 25 30ක් තමයි පයිතගරස් ග්‍රීසිය මම හිතන්නේ පයිතගරස් නේ පයි ගම ග්‍රීසියනේ හරි පයිතගරස්ගේ ගම ග්‍රීති ග්‍රීසිය මොකද මම මැතමැටික් හොතරම ගෙදෙන ගමේ නම දන්නේ නැහැ පයිතගරස්ගේ අර හොයන්න නැති ගෲප් එකේ පයිතගරස්ගේ ග්‍රීසියේ දැන් ග්‍රීක් තමයි මම හිතන්නේ භාෂාව යාගේ දැන් පයිතගරස්ගේ ප්‍රමේය අපි ඉගෙන ගත්තා හැබැයි ග්‍රීක් එහෙම ඉගෙන ගත්තද ग्रीक को दिखने गाते हैं बुद्ध देश पाली को तीन अभी पाली गिन गए यमक अवबोधन तमंग मऊ भाषा तेरे अभी त्रिपिट के अकोलाती मौलिक अर्थकथन दीलती मेन मे मौलिक अर्थकथन अपीट हित अरे पाइतक दीव पाइतक प्रमेय अपीट हित बोला पोडाइन मट पै बागे पाइतक दिना खाली तू තමගේ ගුරුවරයගෙන් අහගන්න නැතුව ඔය මූලික නිව්ටන්ගේ සමීකරණ පුංචි ඒවානේ මේ මොහොම පීනට් ඒවා අපි දන්න විදිහට නේ මෙන්න මෙහෙම එකක්වත් අපිට අපේ ඥාණය හිතන්න පුළුවන්ද ඉස්කෝලේ මතකද ඉතින් ඉස්කෝලේ එක කියන එක තේරුනේ නැහැ ආයේ ටියුෂන් එක ගිහලා ඒකත් යන්තම් ආවුනේ ආයේ කුප්පියකුත් දාන්තම් යන්තම් ගොඩ යන්නේ අවසානේ යාළුවට කරන්නේ මේ මචං මේ කීඩියන් කියලා අහලානේ ගොඩ යන්නේ ඉස්කෝලේ ගියා තේරුනේ නැහැ ටියුෂන් ගියාද ඒත් තේරුනේ නැහැ ඊට පස්සේ පුළුවන් ඉන්ඩිවිජුවල් ටාස් එක උදාගෙන ඒකත් තේරෙන යාළුවෙකුව අහන තමයි යන්න ගොඩ යන්නේ. ඉතින් මෙහෙම එකේ මේ බුදුදහම වගේ ගැඹුරු එකක තියෙන ගැඹුරු සංකල්ප අපි හිතනකොට හිතන්න පුළුවන්. මේක අපිට හිතන්න තේරෙන්නේ නැහැ. මේ ලෝකෝතර මේවට තමයි බුදුවරු ඕනලා තියෙන්නේ. දැන් පයිතගරස් ප්‍රමේය කරන පයිතගරස් ඕන. නිව්ටන් කියන නිව්ටන් ඕන. එයා තමයි මේක ලෝකෙට මුලින්ම දෙන්නේ. දැන් තව නිව්ටන් කෙනෙක් නැහැ. තේරෙනවනේ? නිව්ටන්ගේ සභාපති කෙනෙක් නැහැ. අපේ ජටමට අර उपसभापति की नहीं सभापति वितराई नया वितराई या हुआगा तेचराय ईरंग काटे अहू हम तेरे नो आने अहू हम तेरे मट में का होयागा तब एक मैं तेरने पे किने होयागा तरह होयागा आनी क्या दैनगा को हमद आहल दैनगा मुखद दैन मैं प्रक्षेपण कर आहल मत ना सोता पाने आहल दैनगा तेना इना बनाहल सोता पा मेकट को प्रश्न गेटलो कावत मे दारूमेट හැමතිස්සෙම අපි ඔක්කොම පැත්තකට ඉස්සෙල්ලාම ත්‍රිපිටකයේ සාක්ෂි හොයලා බලන්න මේ හොඳට ගැලපෙනවද කියලා. හැබැයි ත්‍රිපිටකයේ කියලා දැවලා තියෙන කාලයත් ඉස්සෙල්ලා මේ පරිවර්තනෙදී ආව පරිවර්තන දෝෂ තියෙනවා. ඒ ටික චුට්ටක් පරස්පර සහිතව පෙන්වුවාට පස්සේ ඒක තේරෙන ගන්නවා. දැන් මේ සාකච්ඡා සාමාන්‍යෙම කොහේ හරි මත දෙකක් ආපු ගම් පුංචි වැඩක් කරනවා. මත දෙකම ඉස්සර කළ දෙනවා. දැන් කවුරු හරි කියනවා මම ඒ ගොඩක් මත අහලා තියෙනවා දන්නවා ගොඩක් ඒවා. එකිනෙක මතක එක තව මතයක්. දැන් මොකද කරන්නේ? एक पलवे मत मेन मेक तीर अतूसा देवन मत देवन मत तीर अतूसा अति सुहाम अभी ओके हर ये करे एक साम वे दिन बनाहल सोतापन भीम की एकंग एक मतृका कारण इवर नाट पास मेक अवसर अद हेदे अट हाब बनाहल सोना कहमद ये महानिप तीरने मतृका इवर इवर आक अदीप ये वेलावे तीन प्रश्न महान හරි වැටෙනවනේ නැත්නම් මොකද මේක කියලා ඉවර යන්නේ තියෙනවා හරි ඊළඟට අපිට ප්‍රශ්නයක් වෙනවා මොකද්ද ඇසියුදු බණ ටික දැන් බණ අහපුවන් සෝවාන මොකද්ද අහන්න බණ මොකද්ද බණ අහන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය හරි චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඇහුවා මොකද වෙනවන සෝවාන් සකෝදාමි අනාගාමි අරිහත් වෙන මග බෑදෙන්න ඕන මෙන්න මේකෙදි මම අපේ සාකච්ඡා මාලාවේ පෙර ගහලා තිනවා තථාගතයන් වහන්සේ නිවන් පූර්ණ කිරීමට පෙර يعني බුදු වීමට පෙර නිවන් දැකීම උදෙසා මොකද්ද කර පරිශ්‍රණය මොකක් හරි යමක් හොයන්න නැතිනේ මෙන්න මේක තියෙනවා සම්බෝධ කියලා සූත්‍රයකද සංයුක්තනිකාය 4 මේක ඇහුවාම කියනවා තථාගතයන් වහන්සේ සම්බෝධියට පෙර අභිසම්බෝධියට පෙර මම පොඩි පරිශ්‍රණයක් කරා මොකද ඒ පරිශ්‍රණය කරලා තියෙන්නේ දැන් ඒකට තියෙනවා මේ ලෝකය කියන්නේ මොකද්ද
මේ ලෝකයේ තියෙන ඕනෑම කෙනෙකුට මේ ලෝකයක් පණව ගන්න තියෙන එකම ක්‍රමයක් තියෙනවා මොකද අපිට ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා මනක් තියෙනවා ලංකාවේනකට මේ රටේ ඉපදිච්චකට මන නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් මන නැහැ මොලේ විතරයි තියෙනවා කියන්නේ මේ මෙහි සිලබස් එක ගුවන් එක හරි ප්‍රශ්නයක් ඉතින් අර දැන් මන තියෙනවා නම් ඔප්පු ගන්න ඕන ඊළඟට මෙහි ඉන්න පුංචි ළමයි තියෙනවා ඒක වෙනම ප්‍රශ්නයක් එහෙම තියෙන කට්ටිය ඉන්නවද කවුද ඒක ටික හරි අමාරු වැඩක් ඒක දැවිලා තියෙන මේක මේ ළමයිට ඒව පිළිබඳ තියෙන අත්දැකීම් ඇත්තෙත් නෑ භාවනා කරලත් නෑ මොකුත් නැති ළමයෙකුට මේ පොඩි අර මොකද මනස නැහැ කියලා උගන්වලා තියෙනවා අපු කිසි කෙනෙකුට මනස කියන එක ගැන ඉගෙන ගන්න නැහැ හරි අමාරුයි ඒක මන්ද නැමේ කොහොමද ඒක ඊට එකක් තමයි අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් වලින් ඕක මනසක් තියනලා ඔප්පු වෙනවා ඉතින් මනසක් තියන පිළිති නිකම් නිකම් තියෙන මනසක් තියෙනවා කියලා ඉතින් මනසක් නැත්නම් මේක හිතේරෙන්නේ නැහැ නේ ඉතින් ඒ පාරස් ප්‍රශ්නයක් ඇහුවාම නා කොටු වෙලා එනවා ඒක ටිකක් වෙලා යන වැඩක් කමක් නැහැ ඇහැට පේන මොනද රූප කන්ට යන ශබ්ද නහයට ගන්ධ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනට ධම්ම කියන එක තේරෙන අඩුයි මනර ධම්ම කියන්නේ මොනවද ඕරාංශු ඕරා කියන එක ගැන දන්න කට්ටිය අතු සර් ඕර එකක් කියන එකක් ගැන අහලා තිවි හරි ඕරා කියන එක දන්නේ නැති කට්ටිය අතු සර් මුකුත්ම දන්නේ නැති කට්ටිය අපේ ශරීරයෙන් අපි හිතන කියන කරන වෙලාවට කිරණ පිට වෙනවා ඕරා කිරණ මේ මුළු ඕර මේක වටා ඕරා පිට දැකු නැති කට්ටිය දන්නේ නැති කට්ටිය අතු අහලවත් නැහැ දන්නෙත් නැහැ මුකුත් නැති කට්ටිය සීරෝ කට්ටිය අතු සර් ඒකනේ අර අද දවසේ මේ විද්‍යාවේ තියෙන මේ නිකන් අර ওই ගණිතීය විද්‍යා 1 1 1 2 කියන ඔක්කොම දන්නවනේ අන්න ඒ වගේ එකක් ඒක මහා ලොකු සයන්ස් එකක් නෙවෙයි ඉන්ටර්නෙට් එකට ගිහලා තියෙක දැන් අද පෙන්වන්න වෙලාවක් නැහැ ඒක පෙන්වන්න වෙද්දී වෙනම ඉතින් වැඩක් කරන්න වෙනවා දැනට මේක විශ්වාසයෙන් පිළිගන්න මේක පටන් ගන්න වගන්න මොකද මේක තමයි තව අවුරුදු 10ක් ඇද්දී ලෝකයේ සියලුම දේවල් විශ්ලේෂණය කරන ගන්න වෙන එකම එක නමුත් මේක හොයාගෙන 1940 ගණන් වල හොයාගත්තාද මේක ඩිවලොප් වෙ එන ටිකක් කාලයක් ගියා එකට හේතුවක් තියෙන එක ඩිවලොප් කරන්න තියෙන අති සියුම් පාටිකල් ගැන තමයි මේක අධ්‍යයනය කරන්නේ අපි මේ හිතන කියන ගණන වලට අපේ ශරීරයට ඕර එකක් තියෙනවා ඔය රැස් විහිදෙනවා කියලා එකක් අහලා තියෙනවානේ ආන්නේ රැස් ටික විහිදවන්නේ ඔය ඕරා කිරණ ඔන්න ඔය ඕරා කිරණ වලට තමයි මේ ධම්ම ලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක තරංග හැදෙන විදියක් තියෙනවා ඒක ඉතින් අද වෙනකොට ඉතින් පොඩ්ඩක් ඉතින් අධ්‍යයනය කරලාම ගන්න ඕරා ගැන ඉන්ටර්නෙට් එක හරහාගෙන YouTube හරහාගෙන මේ මැෂින් තියෙනවා ඕරා මැෂින් තියෙනවා ඒව හරහාගෙනම ගන්න මේ මැෂින් එකක් තියෙනවා කම්පියුටර් එකක් තියෙනවා මෙතන පොඩි ඩිවයිස් එකක් තියෙනවා පොඩි කෑල්ලක් ඒකට වම් අත තියන්න තියලා Taman තරහ ගන්න Taman තරහ ගත්තට පස්සේ අර ඕරා මැෂින් එකේ වටේ පෙන්නන ගන්න රතු පාටට Taman ගන්න රාගික හැඟීමක් ගත්තම තේ ඕරා එක හැමන කහ පාටයි ඉතින් මේ දෙක තෝරගන්න මොහ හැංගීමක් ගන්න ටිකක් අමාරු වැඩක් රාගයි දේශය ගත්තම හරි ප්‍රධාන වර්ග තමයි ඔය ලෝභ දේශමෝ අලෝභ ආදී සමෝහ කියන හය ගත්තට පස්සේ ලෝභ දේශ ලෝභයට කහ පාටව දේශේ රතු පාට එනවා මොහයට නිල් පාට එනවා අලෝභ ආදී සමෝහයන් තමයි සුදු පාට එන්නේ සුදු පාට ඕරක් තියෙනවා ඉතින් මේ ඕරයකේ බාහිර ඕරයකේ මේක අද වෙනකොට ඉන්න සමහර කට්ටිය ඉන්නවා නිකන් නේකඩයි පේනවා නිකන් පේනවා හැට පේනවා නිකන් ඕර පේන කට්ටියක් තියෙනවා සමාධිගතන ඕර පේන කට්ටියක් තියෙනවා ඉතින් මේ දෙගොල්ලට අමතර තව මැෂින් එකක් අරගෙන මැෂින් එකෙන් ඕර පේන උපකරණත් හදලා තියෙනවා ඉතින් මේවට මේ භෞතික විද්‍යාවේ තියෙන මොකක් හරි මොකද අපිට භෞතිකව ඇහැට දකින්න පුළුවන් මට උපකරණ හදලා තියෙනවා ඔන්නෝකේ පිරණ මේ ඕර ලෝකෙට තමයි ධම් මන ධම්ම කියන්නේ මොකද මනයි ධම්මයි කියන කෑල්ල මේ බටහිරට තමයි අහුවෙලා නැහැ බටහිරට 5 සෙන්සර්ස් ලංකාවේ නම් 6 සෙන්සර්ස් සෙන්සර් එකක් මෙහි අඩුයි. කියන්නේ ලෝකෙන් කෑල්ලයි මෙන්න මේ වගේ කට්ටියට බුද්ධ ධාතනේ නමක් දෙන එක සංදියෝ කියලා කියනවා. එක ඇහෙන් බලන්නේ එක ඇහක් නැත්තම් කෑල්ලයි පේන්නේ. ඊට ටික පේන්නේ නැහැ. එක සංදියෝ කියලා කියනවා මේක දන්නේ නැත්තම්. තව අවුරුදු මේක හරියටම ඔප්පු කරන මේ රටට තව අවුරුදු 10ක්. තව අවුරුදු 10ක් ඉදිරියයි. ඉතින් භාවනා කරන කට්ටිය අද වෙනකොට මොකද විද්‍යාඥයෝ භාවනා කරන මේ කාලේ. ඔන්න ඔය කට්ටිය හරහා එන ඉගැන්වීම් හරහා දැන් මේකට බැහැ කියන්න බැරි මට මේක වඩා හිර වෙලා තියෙනවා. ඒක වෙනවා අපි මේ ලෝකේ හැදෙන වෙනමක හදාගනිමු.
ඒකත් ඉස්සරහට හැබැයි ඔය ධම්ම ලෝකේ තේරෙන්නේ ඒ හොරා දැකේ නැති කට්ටියට. ඒක වෙනම පොඩක් සාකච්ඡා අපේ සාකච්ඡා මාලාවේ ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඒකට විරුද්ධ මත තියෙනවා. ඒවා හිමින් අපි සාකච්ඡා කරගන්නවා. එතන මෙන්න මේ 12ට කියන ලෝකේ කියලා. මෙන්න මේ 12 පිළිබඳ ස්පර්ශ ආයතන 6 කියලා ගත්තාම අසකන් දිවනා ශරීරම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මේ ආස්වාද හොයමින් යන වැඩපළට වරගෙන ස්පර්ශ ආයතන 6. මෙන්න මේ ස්පර්ශ ආයතන 6 උද්‍යංගම අත්තංගම උද්‍යංග වෙන ආරම්භයම අත්තමන කෙලවර වීම. ආස්වාදය ආදීනවය නිස්සරණය තමයි තථාගතයන් වහන්සේ බුදු වීමට පෙර කරෝ පරිශේණි. අන බුදු වීමට පෙර මොකද කර පරිශේණි? මම සීල් දැකලා කියලා කොහොමද කියලා නැහැ. මම බුදු වීමට පෙර මම සීලයේ පිළිවෙත පරිහිනයක් කරා. සද්දා පිළිවෙත පරිහිනයක් කරා. දානෙ පිළිවෙත පරිහිනයක් එකක් කළා නෑනේ. මොකද කර පරිහිනේ? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගමත් තම ආයතනයේ පටන් ගැනීම සහ අවසාන වීම. ආස්වාදය ආදීනවේ නිස්සන්න ගැන පරිහිනයක් කරා. කාර්ය වැටෙනවනේ. මෙන්න මේ පරිහිනය කළා තියෙන සරියුත් හාමුදුරේ මොගලන් හාමුදුරේ කෝලිත උපතිස්ස දෙන්න. කෝලිත උපතිස්ස දෙන්න. බුදුර මේ 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 බණ අහන්න කියලා අදහස ඇවිල්ලා ආවේ කොහෙන්ද පටන් ගත්තේ මුල මේ කියන්නේ කොතනින්ද මෙයාලා එන්න ගත්තේ මේ බණ හොයන්න ගිරජ්‍ය සමජ්ජය කියලා අහලා ඇති තියන මොකද්ද ගිරජ්‍ය සමජ්ජය කියන්නේ අද කිව්වොත් අද භාෂාවෙන් කිව්වොත් එහෙම ඈ නයිට් ක්ලබ් අද භාෂාවෙන් කිව්වොත් එහෙම නයිට් ක්ලබ් මේ දෙන්න ඔය නයිට් අද ඒක අද නයිට් ක්ලබ් වෙන ඉංග්‍රීසි වචනේ එදා හේකොට කියන වචනේ ගිරජ්‍ය සමාජය. මොකද්ද මේ ගිරජ්‍ය සමාජය කියන්නේ? තීල් රක්කනවද? සමාධි වඩවනවද? නවගුණ වල කතා ගායනා කරනවද? සද්දා පුහුණු කරනවද? ඈ? සීල් වතක් එහෙම පුහුණු කරනවද? මොකක්වත් නැහැ. මොකද්ද මේ කියන්නේ? නාට්‍යාංගනා වල නටලා, කාලා බීලා, උඩ පැනලා නටන දැන්. දැන් මේවයි මුදල් තියෙන ඒවා ඒ තියෙන දඟල මොකද්ද මේ ආශාද පරිහිනය කරගෙන ඉඳලා තියෙන දෙන්න එක. ඒක බුදුරජාණන් වහන්සේ කරපුවා මේ දෙක එක සමානද නැද්ද? බුදුරජාණන් වහන්සේ මොකද කරලා තියෙන්නේ පංචකාම ආශ්‍රාදයේ පරිහිණය කරා ආශ්‍රාදයේ ඒක ආදීනව දැකලා නිස්සාරණය කරා ඔන්න ඕක හේවේ පංචකාම ආශ්‍රාදයේ හොයන්න මොකද කරන්නේ නැත්තේ සිල් රකින්න නැද්ද පංචකාම ආශ්‍රාදයේ යන්නේ මොකද කරන්නේ නැත්තේ පරිහිණය කරන මොකද කරන්න වෙන්නේ නානා ප්‍රකාර රූප බල බල ඇවිදින්නේ නැති හිමේ මන වඩන රූප බල බල ඇවිදින්නේ නැති අපිත් මෙච්චර කරලා මොකද කරේ ඈ ඕකම තමයි කරන්නේ එතකොට මේ වෙනකොට මේ බණ අහන්න එන මේ මොහොත වෙනකොට සමහර කට්ටිය ඉන්නවා ආශ්‍රාද පරිශීලනය කරලා ආපු කට්ටිය. අන්න ඒ කට්ටිය ගොඩ. සමහර කට්ටිය ඉන්නවා ආශ්‍රාද පරිහෙන බය වෙලා බොරු සීලයක පිළිහිලා සුදුරෙද් දකලා ඉන්න කට්ටියක් තියෙනවා. දැන් මේ මිනිස්සුන්ට මොකද කරන්නේ? ඕ කාලත් නැහැ, බීලත් නැහැ, නාලත් නැහැ, මුකුත් කොල නැහැ. අවසානයේ නිකම්ම නිකන් පතෝල කරලටයක් විතරයි. මේ පිළිසර නම් මේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක ගැන කරන්න දෙයක් නැහැ. හොඳට කාලා බිල අඩියක් ගහලා ඉඳලා ආපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ කටේ මේ කියන සෙනේ මේ බණ්ඩික තේරෙන ගන්නවා මගේ ඉතිහාස කතාවේ හොඳට තේරලා දිර ඔන්න ඔය කටේ බණ්ඩික තේරෙන්නේ තේරෙන්නේ අර සාම්ප්‍රදායිකව බය වෙලා හිටපු පිරිසක් ඉන්නවා මේ පිටර හරි අමාරු මේක කියලා දෙන්න නෑ නෑ හාමුදුරේ ඒ වුණාට ඉතින් සිල් තියන් සිල් තමයි පටන් ගන්න මේක සීලයක් කරේ මොකක් හරි එකක් පටන් ගන්නවා බල ඒ කටේ බය වැඩි කමට ඒ බය වැඩි කමට එයාලා හදන් තියෙන පොඩි ලිඳක් හදලා ඒක බහැලා ඉන්නවා බොක්ස් එකක් හදාගෙන ඒක ඇතුළේ හරි කම්ෆර්ට්. ඔයත් සීල් මම සීල් ඔක්කොම සීල් කට්ටි එකතු වෙලා ඒක දිනනවා. ශ්‍රද්ධා කට්ටි වෙන මිනන. සමාධි වරක දාන දෙන කට්ටි වෙන මිනන. කූඩු හදාගෙන ඔය කූඩු ඇතුළේ ඉන්නවා. දැන් හිතගෙන කට්ටියම දැන් දිව්‍ය ලෝක යනවා බලන් ඉන්නවා. දැන් මේ වගේ ඉන්නේ නැති කවුද? අර මල්ලිකා දේවියත් ඔය වගේ ඉන්නේ. මම සුදිසි දාන දෙන මට නම් බය වෙන දෙයක් නැහැ. මරණය මතම කොහෙද ගිල්ලෙන්නේ? මෙන්න හතර පහයි. ඊට පස්සේ අහු වෙන වැඩි. දැන් කෝ දින්න හරියේ නැහැනේ. දැන් බුද්ධ සාධනේ වරද්දක් නෙමෙයි. බුදු සාධන එහෙම එකක් කියලා නෑ ඒක වෙලා තියෙන්නේ. ඒ කියපු දේ නැතුව වෙන එකක් කරලා මේ වෙලා තියෙන්නේ. හොඳයි. සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ කෝලිත උපදේශ දෙන්නම ආශාද පරිශීලනය කළා තමයි වෙලා තියෙන්නේ. හරි. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කාලීන කාලේ මොකද කරලා දෙන්නේ? ආශාද ආදීන ඉස්සර පරිශීලනය කරලා තියෙන්නේ. ඉතින් මනම රූප බල බල ලස්සනේ බල බල ඉන්නේ නැති. ඉතින් ආශාද විඳින්නේ ඉන්නේ නැති. සින්දු හොඳ ඒවා අහා ඉන්නේ නැති වෙන ඉතින් පංචකාම ආශාද ඕවනේ තියෙන්නේ. හොඳ සුවඳවත් කරන තැන්වල ඉන්නේ සුවඳකක. කන්න තියෙන උපරිම දැන් සක්විති රජ කෙනෙක් වෙන හිටපු උන්වහන්සේනේ අසීමිතව ලැබෙනවා මොනවද කන්න බැරි කියන්නේ කන්න තියෙන ලෝකේද උපරිමය හොඳම උපරිම ඕන ප්‍රමාණය කාලා බීලා ඔක්කොම දැන් පුරවන්න හදන්නේ නැති පංචකාම ඊළඟ එක තමයි කායික පහස විඳින උපරිම විඳල ඉන්නේ නැති ඉතින් මේ විඳට මේක මොකක් කරේ ඒක ඇතුලේ අසහනයක් දැක්කා
මේක වැඩේ මේ වෙනකොට නම් හොඳට කාලා බිලා නටලා හිටපොකට මේක ප්‍රැක්ටිකලි තේරෙන ගන්නවා මමත් ඇතුළුව දැති වෙනවා කාලා බිලා අඩිය ගහලා දේ හතර පහ වෙනා බීබී හිටපු කෙනෙක් ඒක ඉතින් කියන්න මමත් කියන කොහොම දන්න නිසා මම කියන්නේ ඉතින් නැත්තම් මූණේ 아무තු බොරු සිල් පෙන්නන වගේ ඊට පස්සේ දැන් සමහරකට මම මේ දි තව කිව්වා ඈ ඔයක බණ කියනවා දහලා මම බණ කියනවා ගොත් මම කන දන්නේ එක බණ අහන්නේ නැහැ මේ ඔක්කොම දන්නේ නැති කට්ටිය एक बार प्रसिद्धि में ममक किसी के मगे बनाने वो तो इनका मुझे मड़िए गाला हिंदू के लिए एक बम बनाने का पीड़ी करने अरे का वक्त दिन बेला तरह कोरते उपदेश देना अरे नाइट टॉप इन हिट गोले के मैंने बुधवार अगत दिन में क्यों ना मुख गया अम्मू ओ कुंद मंदन दे अड़िए गाल बैठ लिटी ओ कोई बना देख लो बाई ना एक बुद्ध साधन अंदर घंटे काम आ रही अहिंकाने दिव्यनाशन शरीर अतगाले मैंने बुद्धाधने मेक प्रज्ञा शासन प्रज्ञा शासन हर अमुति विशेष पेरादीन इंजनीर पट्टी कौर हर एना पेट डीन मत गए मुद्दे मैं अड़िया उगा पेरादी कब अना महत्या नमक नमकने एक दाण मुल यूनिवर्सिटी में दाण हिट डीन हेमदाम मेकेनिक मेकेनिकल उगड़ना सील हर गल रख बोतल दीन को पीसे तीन एव बी उगड़ना अभी बीपनी तीन अब तीरी हर हर किसी पास सील पेरा इंजीनियर फैक्टर ओ दिखा प्रतिदी ऊरकमें अमृत राहत्यमें सील युम अमृत निर्माण लोक दीप हर बोम श्रेष्ठ इंजनी नम धर्म हेमतमेंट बुद्ध बुद्ध सारकाने के मनुष्य कीटिया सोवान पलें पास बीबींद्र मेरे एपार बमनो हानवा दीटकालीन बीबींद्र बुधहान बनावा सोवा सोता पन्ने नौकरण पाऊ विसरगनवा बुधुंगे लेसल राहतान्वा मरण अम्म मरने तात मरने संघ भेदे हेवा धर्म युक्त संघ भेदे हाम तरह करना कि संघ भेद सूत्र अंगूतने का पहा अंग संघ भेद सूत्र अतीन मेनमे संघ भेद सूत्र तीन संघ भेद धर्म विकृत करना सोतापन आरसाव धर्म आहल तोरकन तीन ओह मेक विकृत कर संघ भेद अन्न सासु सरण अन्न सोतापन नोवेन पहु मेन मेचर विसरकरा अनेकम विन पुलवा कदा सरका बीबीदी मेल तीन संयुक्त निकाय पहदे सोतापन संयुक्ति सरका वगे सरका सूर्ति प्रथम सरका द्वितीय सरका तृतीय सरका सरका सूट तुनखत्र तीन एक बरा मेरन कल त्रिविध शिक्षा पूर्णकिन सरका दिव्यलोक बुधहा विरुद्ध महा कैंपेन का बमन टीकूरा बीबीदी ने मल्ली अहिंद बीबीदी ने मल्ली अभ्यंतर तम की चितसाता वैचा बमुन तेरे बुधहाम बमुन तेरे एक लूतरा बुधूर मैंने काटवाते जजमेंट के दिन बैंक अभी पेदगात्म सूर्त हमेन संयुक्त निकाय तीन सोतापन्न सूर्ति मेन मे सूर्ति तीनवा पंचस्कंदे सलायतन डेकमेकाई बुद्ध साधन मेन मे कारण तोरगण एकम दयाक आकार की विसरगण मैं इकड़ उदाहरण विसरगते महान सिद्धार्थ गेन कऊद सिद्धार्थ गेन कऊद गेल हन अहुआम अभी उत्तर दिन बुरा मे बुद्धांतरे बुधवे बुधवा मधुर मे अत्र बुधवे बुधवा था विधि की विसर राहुल कुमार आगे राहुल कुमार के ताता में सिद्धार्थ के बुधवान सिद्धार्थ ज्ञान यशोधरा होगी स्वामी पुरुष एकम एकम चारित एकम दया क्रम किए कि विसर्गराध तुनक विसर तुनगत दंड केटी है ना तुम आकार के विसर्गाट एकम दया विसर्गरे सिद्धार्थ के नकम मे आत्म बुधवे बुधुरान वहांसी राहुल कुमार के ताता यशोधरा होगी महात्या एकम दया वेन वेन आकार वेन वेन वचन पद विसर्ग वचन पद विसर्ग अनुपूर्ण अब एक मध्य विसर्गल मेन मेह क्रमे बुद्ध हमें सलायत नगवात पंचस्कांद धातु दहाट गिवात धातु हय पट व्यापोत आकाश विज्ञान एकमेक वेन वेन आकार विसर्गे इति वेन वेन आकार विसर्गल तीन विधि विसर सहित नोना अपे साकमा बला वै एक अरगन मेन पंचस्कंद सलायत एकाक्न विधि के विग्रह गल योटिया पोड गेमरू गेमर के अब हेमेका विसर्गल चुट्ट अहल बड़ा सलायतर विधि गेम सलायतर फिर बंद आश्वाद आदि निस्सा दोता पन्ना सोता पन्न सूट
සංයුක්ත නිකාය තුනේ සෝතාපන සූත්‍රය. ඒකෙම තියෙන ඊළඟට තියෙන සෝතය අරහන්ත සූත්‍රය. රහත් බව අරහන්ත සූත්‍රය. සෝවාන යටම සෝවාන ඵලය පත් වෙන කොහොමද? ස්පර්ශ ආයතන හය ආශාවාද ආදීන් ඉස්සන දැකලා. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු පරිහිනේ මොකද්ද? ඒත් ඒකම තමයි. රහත් වෙන්න ඕන මොකද්ද? උඩම සෝවාන් සගුණ අනාගාමී අරිහත්. උඩම රහත් වෙන්න මොකද්ද ඕන? අරිහන්ත සූත්‍රය විසර ගන්නවා. ස්පර්ශ ආයතන හය නැත්තම් පංච උපාදාන ස්කන්ධේ ආශාදයේ ආදීනවේ නිස්සරණය තතුසේ දැන. දැන් දැන ගැනීමට කියන සෝවාන් ඵලය. තතුසේ දැන උපාදාන කිරීම මිදුණනම් මෙන්න මේකට කියනවා අරිහන්ත ඵලය. සෝවාන් සකුදාමේ අනාගාමී අරහත් ඵලය ඕකයි. මුලත් හරි අගත් හරි මැදට මොකක්ද එන්න ඕන? මෙන්න මේ ටික හොයාගන්න පුළුවන් සංයුක්තනිකය තුනේ සීල සූත්‍රය කියවන්න ඕන. සරියුත් හාමුදුරුව කොට්ටිත හාමුදුරුව අතර සාකච්ඡාවක් තියෙනවා. අහනවා සෝවාන් වෙන්න මොකද කරන්න ඕන? ඇහුවම කියනවා පංච උපාදාන ස්කන්ධයෙහිවත් ආශ්වාද පිළිබඳව අනිච්ච දුක්ඛ අනත්ත දකින්න සෝවාන් වෙන්න. සකු르දාගාම වෙන මොකද ඕන? ඇහුවම කියනවා ඒ පංච උපාදාන ස්කන්ධයෙහිවත් ආශ්වාද පිළිබඳවම අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න. අනාගාම වෙන මොකද කරන්න ඕන? ඒත් ඒ එකම දෙයක් කියන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කෙන අදියර හතරමපත් වෙන්න එකම දෙයක් විසර කරනවා. පංච උපාදානස්කන්ධේවත් ආශ්‍රාද පිළිබඳව සබ්බ සංඛාර පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. රහත් වෙන මොකද්ද වුණා? ආශ්‍රාද පංච උපාදානස්කන්ධ අනිච්ච දුක්ඛන්ත මෙනෙහි කරන්න. සෝවාන් සකදම අනාගාමී අරිහත් වීම සඳහා තියෙන එකම මගයි. හැබැයි අවසානයේ මොකද වෙන්නේ? අර ආශ්‍රාද ආදී නිස්සනේ තතුසේ දැකලා උපාදාන කෙරෙහි මිදුණා මොකද්ද වෙන්නේ? අන රහත් වෙනවා. මෙන්න මේකට අවශ්‍ය මූල ධර්මය අහලා දැනගන්න එකට කියනවා මොකද්ද? සෝතාපන්න වීම. මේක අහලා දැනගන්න ඕන. මොකද්ද සලායතන පිළිබඳව ආශ්‍රවාදයේ කියන්නේ මොකද්ද? ආදීනව කියන්නේ මොකද්ද? නිස්සාරණේ කියන්නේ මොකද්ද? සංයුක්ත නිකාය 4 චප්පස්සායත සූත්‍රය විසර කරනවා. මොකද්ද මේ බ්‍රහ්මචර්යාව කියන්නේ? බ්‍රහ්මචර්යාව කියන්නේ නිවන් මඟ, ආර්ය අෂ්ටාංගේ මාර්ග. බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්මචර්ය ආර්ය අෂ්ටාංගේ මාර්ග නිවන් මඟ. ඒක විසර කරනවා. ස්පර්ශ ආයතනය උදයංග මත්තංගම ආශ්‍රවාදයේ ආදීන නිස්සාරණේ තතුසේ දන්නේ නැත්නම් නුඹලා බුද්ධ සාධනේ බුද්ධ පුත්‍රය නෙමෙයි කියලා විසර කරනවා. එනම් බුද්ධ සාධනේ බුද්ධ පුත්‍රයෙක්ගෙන මොකද කරන්න ඕන? මේ ස්පර්ශ ආයතන හයේ ආශ්වාදයයි ආදීනවයි නිස්සාරණය තතුසේ දැකගත්ත නම් මෙන්න මේකට කියන මොකද්ද? බුද්ධ සාධනේ නිවන් මඟ. මෙන්න මේක පැහැදිලිව තෝරාගෙන අහලා තෝරාගෙන අන්න සෝතාපන්න අහලා තෝරා ගැනීම ඇතුලේ. හැබැයි මෙතන හොඳට තෝරගන්න ඇහුවට වෙන්නේ නැහැ මේක. අහලා අවබෝධ වෙන්න ඕන. මතක ඇති කම්පියුටර් සොෆ්ට්වෙයා කොපි කරගත්තාමයි ඉන්ස්ටෝල් කරගත්තාමයි දෙක. ඉන්ස්ටෝල් නොත් රන් වෙනවා, කොපි වුණොත් මොකෝ වෙන්නේ? වැඩේ දන්නවා ඇතුළේ වැඩ කරන්නේ නැහැ වැඩේ. තේරෙනනේ? අර මහත්ය මේ මහත්ය අරයා මේ වකට හරියන්නේ නැහැ. මේක Tamanta හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ මොකද්ද මේ කියන කාරණාව කියලා. මෙන්න මෙතින්ද අපි හොයනවා මොකද්ද මේ ස්පර්ශ ආයතන ආශ්‍රවාද ආදීනව නිස්සන්න. මෙන්න මේක තමයි බුද්ධ සාධන ප්‍රධාන ඉගැන්වීම. බ්‍රහ්මජාල සූත්‍රයෙන් බැලුවොත් එහෙම බ්‍රහ්මජාල සූත්‍රේ පිටු 17ක් තියෙනවා දීඝනිකායේ. කියවලා බලන්න. ඒකේ අවසාන කෙලවරේ විසර කරනවා 62ක් මිත්‍යා දෘෂ්ටි විසර කළ කියනවා. මෙන්න මේ 62ක් මිත්‍යා දෘෂ්ටි වඩා යමක් දැනගන්න ඕන නම් ස්පර්ශ ආයතනයේ උදයංග මත්තංග ආශ්‍රාද නිස්සන දැකනම් මෙන්න මේක වෙනවා කියලා විග්‍රහයක් තියෙනවා. ඒතර මේ බුද්ධ සාධනේ හැමතැනම විග්‍රහ කරන එකම බුද්ධ සාධනේ කාරණේ මොකද්ද? මේකට මම කියන්නේ මැක්ක වගේ කියන්නේ එකම දෙයයි. පුංචි කාරණයක්. ස්පර්ශ ආයතන හැගෙන අසකන්දි වුණා ශරීරය මන මේ ටිකේ ආශ්‍රාදයේ කියන්නේ මොකද්ද? ආශ්‍රාදයේ ආදීනේ මොකද්ද? මේකේ නිස්සරණේ මොකද්ද? ඔන්නෝයි කියන කාරණාව තෝරගත්තනම් ওই කරුණු තුන තෝරගත්තනම් මේක අහලා තෝරා ගැනීමට කියන සෝතාපන්න ඵලය. ඒ අහලා තෝරාගෙන ඒක වඩලා 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 මග පාදගෙන කියලා සකු르දාගම අනාගාමී අරිහත් වෙන්න පුළුවන්. කාරණේ වැටෙනවනේ. දැන් මේ ත්‍රිපිටකයේ සාක්ෂි දිනවා. ඒ ත්‍රිපිටක සාක්ෂි පෙන්ලා තිනවා. අපි පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම. අපි මේක ත්‍රිපිටකෙත් නැහැ, මේක අහලත් නැහැ, මුකුත් නැහැ කියලා ගනිමු. අද හැමදාම කට්ටිය සියලු දෙනා උදේ ඉඳලා රෑ නිදා ගන්නකම් මේ පැයක අපි තුමු පැය 8ක් නිදාගත්ත පැය 16ක් 18ක් විතර මොකද කරන්නේ? මොකද හොයන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් නිදාගන්න මොකද හොයව යනෝනේ මොකක් හරි? මොකද හොයන්නේ? ඇහැ පිනවන, කන පිනවන, නහය පිනවන, දිව පිනවන, කය පිනවන. අපි හිතමු කාට හරි මෙන්න මේ 6 පොල පිනවන්න ඕනේ නැහැ. පිනවන්න ඕනේ නැත්නම් දුවන තැන තියෙද කොහෙවත්? ඈ? නිවිල නේද? දැන් ඔය 6 පිනවන්න කියලා දෙයක් නැහැ. දැන් නිවිලද නැද්ද? පත්තු කරන් ඉන්නේ ඇයි? මූලික කැමැත්තක් තියෙනවා මෙන්න මේ 6 පළ පිනව ගන්න. ආශ්‍රාද භුක්ති උදෙසා පිනව ගන්න කැමැත්තක් තියෙනවා. මේ පිනව ගන්න ගිහිල්ලා ඊළඟට අපිට බහින්නලා තියෙනවා මේ පිනව ගන්න නිකන් පිනවන්න දෙන්නේ නැහැ.
මොකද්ද මේකට ඕන? මේ පිනවා ගැනීම සඳහා අපිට මේ ලෝක සම්මතයේ ක්‍රමයක් හැදලා තියෙනවා. බඩු බාහිරාදී ඕන. අඟල් ලොකු ටීවී එකක් ඕන. හොඳ මොකක්ද සවුන්ඩ් තියෙන. ඔව් සවුන්ඩ් සිස්ටම් එකක සින්දු අහන්න ඕන. හොඳ සෙන් සුවඳවත් තියෙනවා. හොඳට රහට කන්න ඕන. නිකන් කන්න හොඳට රහට කන්න ආස්වාද විඳින්න. කයට හොඳට පහස විඳින්න ඕන. මනසට හිත හිතා ඉන්න ඕන. මෙන්න මේකට අවශ්‍ය ඊළඟට දෙවෙනි පෙළ එකක් තියෙනවා. ඒ කාම වස්තු කියලා තියෙනවා. පංචකාම ආස්වාදේ විඳීම සඳහා ආස්වාදේ විඳීම සඳහා මෙතන කාම කියන වචනය ගත්තම ලිංගිකත් එහෙම නෙමෙයි. වරදවා තෝරගන්න පංචකාමයක් මේ බුද්ධ සාධන විස්තර කරන්නේ. ඒක හරියටම අර ෆ්‍රොයිඩ් සිග්මන් ෆ්‍රොයිඩ් ක සෙක්ස් කියන වචනේ වගේ. සිග්මන් ෆ්‍රොයිඩ් සෙක්ස් කියන්නේ ලිංගිකත්වෙ නෙමෙයි. ෆ්‍රොයිඩ් ගේ ගැඹුරු ඒ වොලියුම් ටික කියවල තියෙනවා තේරෙනවා. ෆ්‍රොයිඩ් සෙක්ස් කියන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ඔක්කොගෙම සෙක්ස් තියෙනවා යාට. මේකම තමයි බුද්ධ සාධන විස්තර කරනවා. කාම කියලා අපි දැන් කාමකම කට පොඩ හිනා යන සමල්ලාවට කාමකම ලිංගිකත්වයක් විතර මතක් කරනවා. ලිංගිකත්වය කියන්නේ විතරක් නෙමෙයි. ඒකත් අයිති. එහෙන් චිත්තපටි බල බල මොකක් කර ෆිල්ම් බල බල එක එක ලස්සන ස්ථාන බල එහෙන් රූප බල බල යනවා. කනෙන් ශබ්ද හා යනවා. නහයෙන් ගඳ සුවඳ විඳින විදිහ දිවෙන් රස යනවා. කයෙන් පහස මෙන්න මේ විඳින එකට කියනවා පංචකාම ආස්වාදේ විඳිනවා. මේ පංචකාම ආස්වාදේ හොයන් තමයි උදේ ඉඳලා රෑ වෙනකම් අපි හැමදාම සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මේ පංචකාම ආස්වාදේ කොහොමත් නැත්තම් ක්‍රියාත්මක වෙන තැනක් නැහැ. දුවන්න තැනක් නැහැ. ඔහේ පැත්තටලා ඉන්නවා. රහතන් වහන්සේ ඉන්නවා. පළවෙනි දවසේ කරා වැඩේ උනේ නැහැ. දැන් මොකද කරන්නේ? බලමු මොකද හෙට දෙන්න මොකක් ගේම. හෙට පටන් ගත්ත වැඩේ. හෙටත් උනේ අනිද්දා පටන් ගත්ත. දැන් කොහොම වෙන්නේ? ඊට පස්සේ ගත්ත මේ මගේ ළඟ තියෙන එක තමයි වෙන්නේ නැති. වෙන කොහෙද එකක් ඇති. පිටි එකක් ඇති. මේ ටික අයින් කරලා පිටි එකට වැස ඊට පස්සේ. අනුන්ගේ හොරකම් ගන්න හොරමරකම් පානඝාත දත්තාදන කාමීත්‍යාදන බහැලා දැන් බාහිර මූලික ආශ්‍රාද භුක්ති උදෙසා සාමකාමීව මුදල් හදල් හොයාගෙන භුක්ති විඳින ක්‍රම එකක් තියෙනවා. ඒක දෙවෙනි පෙළ ටිකක් හොඳ සාමාන්‍ය මට්ටමක. එතනොත් පහට වැහෙන මොකද දසාකුදලෙට වහිනවා මරලා හරිකම නැ මේක විඳින්න ඕන කියලා මට්ටමට. ආන්නේ මට්ටමනේ සතර පහ මට්ටමට බොහොම දුස්චර්ත මට්ටමට වැටෙනවා. හැබැයි සම්මුති මට්ටමේ තියෙන සම්මුති මට්ටමේ තියෙන පංචකාම ආශ්‍රාදයක් විඳගෙන ඉන්නවනම් මනුස දේව මට්ටමට යන්තම් හිතක් හැදෙනවා. තේරෙන්නේ? හැබැයි මේ හැමතැනම මේ හැම සෑම අපේ මේ වැඩපිළිවෙලක මුලක් තියෙන මේ ආශ්‍රාද භුක්තියෙන් ඇසකන දිවනා ශරීරේ පිනව ගන්න මේ උත්සාහ කරන්නේ. මෙන්න මේ ආශ්‍රාදයේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහොමද හැටගන්නේ මොකද්ද වෙන්නේ කොහෙන්ද මේක තියෙන්නේ කොහේ තියෙන එකද මේ ආශ්‍රාදයේ කියන එක පොඩ්ඩක් එකක් දෙකක් උදාහරණ කිව්වම තේරෙනවා. අපි තු අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්නවා. මේ අම්මයි තාත්තයි දෙන්න ළමයා ඉස්කෝලේ දාලා පන්ති ඇරලා එනකන් බලාගෙන ඉන්නවා. දැන් මෙහෙම පෝල් මෙහෙම අම්මයි තාත්තයි දෙන්න බලන් ඉන්නවා. දැන් ළමයිට ගේට්ටුවෙන් එළියට බහැලෙනවා. දැන් ළමයි එන්නේ ඔක්කොම ළමයි ටික එන්නේ. පළවෙනි ළමයි එළියට බැස්සා. දැක්කා. ආශ්‍රාදයක් හිමාවද? නැහැ. දැන් ඔහොම බහැන්න ටිකලක් මෙහෙම යනට ඔන්න මගේ පුතායි දුවයි දෙන්නම අතින් අල්ලන් එළියට බැස්සා. දැන් මොකද වෙන්නේ? මේ මෙන්න මේ චොඩ්ඩක් නික අමුතු එකක් දැන් දැකලා තියෙනවා මතකයිනේ. හැබැයි ඒක අර අනිත් පුංචි උන් දැකට එන්නේ නැහැනේ. එනවද? නැහැනේ. දැන් අපි හිතමු මගේ මම තමයි අම්මයි තාත්තයි දරුවා අර පුතායි දුවයි එහෙම බැලලා මෙතන නෝනායි මහත්තයා දෙන්නම ඉන්නවා. මෙතන එහා පැත්තේ ඉන්නවා මගේ ජම්මන්තිර වෛරක්කාරයෙක් ඉන්නවා. අල්ලපු ගෙදර මිනිස්සු එක්ක ගන්න ජම්මන්තිර වෛරය මෙයා. මගේ වෛරක්කාරය එයිත් නෝනායි මහත්තයා මෙතනලා ඉන්නවා. තේරෙනවනේ? හරි. මගේ පුතායි දුවයි එළියට වහිනවා ගෙයින්. රැත්‍රි ගේට්ටුවෙන්. එළියට බහිනවත් එක්කම මට මොකක්ද දෙන්නේ? හරි සතුටද දුකක්ද දෙන්නේ? හරි සතුට. මේ හරි මේ පැත්තේ හරි සනීපයක් එනවා. මෙතන නෝනට මොකද වෙන්නේ? එයාටත් හරි සනීපයි. හැබැයි ඒ ළමයි දෙන දැක්ක විතරයි අර මේ ඉන්න දෙන්නට මොකද වෙන්නේ? අර වෛරක්කාර දෙන්නට? හරි සනීපනේ දෙන්නට? මොකද දෙන්නේ? දැන් මේ ආශ්‍රාදයේ හැදෙන වික පිළිබඳව අපි එදිනදා ජීවිතයේ අත්දැකීම් වලින් කියලා මූලික ධර්ම අවබෝධය අරගෙන ඊට පස්සේ මම පෙන්නනම් මෙන්න ත්‍රිපිටකය දෙන පාළි පාඨ යන. ඒක ඒව හිමින් එන්න ඕන. ඒක සැට මෙතන මට කියන්න ඕන පාළි පාඨ යන කිව්වහම නිකන් අන්දෝචට බහිචට කීප එකක් තේරෙන්නේ අර ග්‍රීක භාෂාව ඉගෙන ගන්නවා වගේ නෝ ඊළඟට පාටි කරපම ඉගෙන ගන්න. එහෙම කරන්නේ මේ ඉතල වැඩේ තෝර ගන්න ඕන. වැඩේ තෝර බුද්ධි ගෝචර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වන පාළි, තිංගල, පාළි, සංස්කෘත මොකක් හරි ගත්තර කමන්නේ. මොකක් හරි භාෂාව ඉංග්‍රීසි හරි ග්‍රීක වලින් හරි කමන්නේ මේක අහගත්තා පස්සේ. අදහස තේරිලා මේ මටයි නෝනටයි හරි ෂෝකර පුංචි උන් දෙන්න දැක්කම හරි සුවයි. ඒ පුංචි උන් දෙන්නම දැක්කම පස්සේ මේ දෙන්නට මොකද නන්න පොඩ යකා නැකද නැද්ද? අරුණුත් වෙන ඉස්කෝලේ ගිහින් දැක්කද?
දැන් හරි අමාරුයි මේ දෙන්නට. ඒකට එකම ළමයි දෙන්නේ දැක්කම මේ පැත්තේ සුවයක් අර පැත්තේ ගින්න. දැන් තව ටිකක් බලන් ඉනකොට අර දෙන්නගේ ළමයි දෙන්නත් බහිරනවා වගේ. ඒ ළමයි දෙන්න දැක්ක විතර මොකද වෙන්නේ? මේ පැත්තේ ගිනි ගන්නවා අර පැත්තේ අන්න අන්ත මගේ පුංචි ඕන එකට සනීපයි. දැන් මෙන්න මෙතන තමයි මේ බුද්ධ සාසනෙ ඉගෙනීම තියෙන්නේ. එකම රූපයක් එක්කෙනෙක් එක විදිහට දැක්කා අනෙක් කෙනා තව විදිහකට දැක්කා. මොකද්ද මේ කතන්දරේ? දැන් මේ මගේ ළමයි දෙන්න. අපි හිතමු ඒකෙන් ළමයි දෙන්න තමයි. ඒකෙන් ළමයි දෙන්න වැස්සයි දෙන්න. බහිනවත් එක මට හරි සනීපයක් ආවා. එතන ඒ සනීපයක් ආවා ඒ ළමයි දෙන්න දකිද්දී මේ දෙන්නට මොකද උනේ? ගින්නක් ආවා. ඇත්තටම දැන් අර ළමයයි ළඟ තියෙන ගින්නද සැපද? අර ළමයාගේ ළඟ ගින්න තියෙනවා කියන කත් උස්සන්න බලන්න. ඒ ළමයා සැප තියෙනවා කියන කත් උස්සන්න. ඒ දෙන කරන් මොකුත් නැහැ. ඒ දෙනගේ ළඟ උපේක්ෂා වේදනා සැපත් නැහැ දුකත් නැහැ නිකම්ම නිකන් මොකුත් නැති ලෝකයක් මේ තියෙන. දැන් මම කොහොමද සැප හදාගත්තේ? අර ළමයාගේ රූපිය සමග දැක්කත් ඇහැ රූප විතරයි දැක්කේ තාම කතා කරන්න ඇහුන්නේ නැහැ. මුංජු කතාව නැහුන්නේ නැහැ තාමත් ඈත ඉන්නේ. රූපේ දැක්කත් ඒ මොකද්ද උනේ? අනේම කරත්තරම් පැටවුගල් මොකද කරත්තේ? මොකෙන්ද බැඳුනේ? රාගෙන්ද දේශයෙන්ද? අන්න බුදුදහම මොක නිවන කියන්නේ මොකද්ද? මොකද නිවනක නිවනේ අර්ථකථනය තියෙනවා. රාගක්ෂෝ නිබ්බාණං, දේසක්ෂෝ නිබ්බාණං, මෝහක්ෂෝ නිබ්බාණං. සංයුක්තනිකායේ 4 අසංගත සූත්‍රයේ. ඉතින් ඒ සූත්‍රය තියෙන එතන. රාගක්ෂෝ නිබ්බාණං, දේසක්ෂෝ නිබ්බාණං, මෝහක්ෂෝ නිබ්බාණං. දැන් මට මොකද හැදිලා තියෙන්නේ? පුත්‍ර රාගය. රාගය නැగిලා. අම්මට මොකද හැදෙන්නේ? එයාට රාගය නැහැ. අන්නර එකම පුතා අපි දෙන්නට රාගය නැగిලා පුතා පිළිබඳ. ඒ පුතා බිලෝනේ රූපේ පිළිබඳව අර අල්ලපු තරහකට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ දේශේ අර පුතාගේ ළඟට පිටිච්චද මෙයාගේ හිතේ හදාගත්ත එකද? එයා හිතේ හදාගත්තා. දැන් මෙයාට මහ ගින්නක් තියෙන පිච්චි පිච්චි ඉන්නවනේ. ඒ පිච්චෙන පිච්චිල්ල අර ළමයාගේ රූපේ දීපේ එකක්ද? එයා හිතෙන් හදන් පිච්චෙනවද? දැන් මේ අම්මයි තාත්තයි සුව විඳිනවා. ඒ සුව විඳින එක ආශ්වාද විඳින. අන්නේ ආශයකට ආශ්වාද කියනවා. අන්නේ අම්මටයි තාත්තට හැදිච්ච සුවේට කියනවා අස්සාද කියලා. අස්සාද ඔකට වචන අස්සාද. අස්සාද. තේනවනේ? හරි. දැන් ඉස්සෙල්ලා එන ළමයි දෙන්නේ තව ටික වෙලාවකට පස්සේ අර එහා පැත්තේ ළමයි දෙන්න එන්නේ. පළවෙනි ළමයි දෙන්න එන ගමන් ඒ ළමයි දෙන්නම එකට සින්දුවක් කියනවා. සින්දුව කනට ඇහෙනවා. මම මේ විස්තර කරන ඇහැ රූප කනට ශබ්ද මේ සලායතන වැඩ කරන විදිය ගැන මේ විස්තර කරනවා. අර ළමයි දෙන්න සින්දුව කියනවා. සින්දුවක් කියනකොට ඒ සින්දුව කනට ඇහෙනවා. අපි දෙන්නට මොකද වෙන්නේ? සුවද නැද්ද? හරිසුවයි අම්මෝ මගේ පොඩි උනේ දැක්ක තෝ සින්දුවක් කිය කියලා. අර සින්දුවම ඒ සොරමයි තමයි. ආයේ වෙන්නේ සොරයක් නැහැ. එකම සොර පන්ති ඇහෙනවා. අර මේ පැත්තේ ඉන්න අනිත් තරහ කර දෙන්නට. දැන් මොකද වෙන්නේ? මුන්දෙන්ද යකනා කියන්නේ නැද්ද? මුන් සින්දුත් කියන මේ අපු. අපේ පුංචි මේ මෙයාලේ පුංචි සින්දුව දෙනකොන හොඳයි. හරි ෂෝක් කියලා. මේක කිව්වට හරියන්නේ නැහැ. එතන එයාට මොකද කනටම අමිහිරි. එතන ඒ ළමයි දෙනකම සොරවලද ඒක තියෙන්නේ? සොරල මොකක්ද තියෙන්නේ? සීරෝ බින්දුවක් මොකුත් නැහැ. උපේක්ෂා. මෙයා මොකද කරේ? පටිච්ච වුණා. පටිච්ච අර අමුතු වචනයක් ආවා. ඉච්ච කිව්වේ කැමැත්ත. ඉච්ඡාව කියන කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා, ඇටැච්මන්ට්. පටිච්ච කැමැත්තෙන් බැඳෙනවා. We are attaching the way we like. We are attaching the way we like. You can understand? Can you understand? එනවනේ සර්. ඔකේ. මේ අපි ඇටැච් වෙන මොකද්ද? අන රාගයෙන් ඇටැච් වුණා. රාගයෙන් ඇටැච් වුණා. අර අර ළමයි එකම ළමයි දෙන්නත් එක්ක මේ දෙන්න මොකද කරේ? එයත් බැඳුණා. මොකෙන්ද බැඳුනේ? ද්වේෂයෙන් බැඳුණා. ද්වේෂයෙන් බැඳුණා. ආන දේශයෙන් බැඳීමේ ගින්නක් හදාගත්ත රාගයෙන් බැඳීමේ සුවයක් හැදුණා. අනේ වැටහෙනවනේ. හරි. ඊට පස්සේ මේ ළමයි දෙන්න තව ටික ළඟට එනවා. අපි දැන් තව ටික ළඟනකොට දැන් මේ ළමයි දෙන්න සින්දු නැවැත්තුවා. අර එහා පැත්තේ ඉන්න මහත්තයාගේ නෝනගේ ළමයි දෙන්න. ඒ ළමයි දෙන්න අර සින්දුම කියාගෙන ඔපාගේ. එදා මේ පන්ති උගලත මේ සින්දුව. ඒක එකම සින්දුව එකම සොර රටාවට කියනවා. ඒ සින්දුව ඇහුණා විතරයි මේ දෙන්නට මොකද වෙන්නේ? මේ දෙන්න ගිනි ගන්නවා. අපේ උන්දෙන් නම් ඒක චෝක්ල අරුත් ඒ වගේ කියනවනේ. දැන් යකානක මේකට. ඒ සින්දුව අහලා අනිත් දෙන්න මොකද වෙන්නේ? ඒ දෙන්න හරි හැපි සතුටුයි. එතන සින්දුවේ මොකක් තිබුණේ? සතුට තිබුණාද? තිබුණේ නැහැ. එහෙනම් ඒකේ සම්දිවේ සතුටක් තිබුණේ නැහැ. එහෙනම් තම තමන් හිතෙන්
හදාගන්න. අර දැන් ළඟට එනවා. ළඟට ආවම අපිට මේ ළමයි දෙන්න දැන් දවල් වැඩ කරලා මිල් සෙල්ලම් කරලා සෙල්ලම් කරලා ගන්ධස්කාරේ බෑනේ පුංචිව. ගෙදර එනකොට. අර ගන්ධස්කාරේ ළමයා අර අම්මට දාතන නහයට සුවඳ මේක ගඳ දැනුනහම මොකද වෙන්නේ? ඒ ගඳත් සුවඳයි. එන්නේ මගේ රත්තරන් වල හරි ෂෝක් කියලා හරි සුවඳයි. හැබැයි ඒ ගඳ අර අර දෙන්නට කිව්ව මොකද වෙන්නේ? ඒකට හරි අමාරු දෙහි තව වැඩි වෙනවා. දැන් මේ ළමයි දැන් තව ළඟට ඇවිල්ලා අපිට කේක් කෑල්ලක් පන්තියේ බර්ත්ඩේ පාටියක් තියලා කේක් කෑල්ල දීලා ඒ කේක් කෑල්ලරම කේක් කෑල්ල කරලා මේ දෙන්න කැවුවොත් එහෙම මොකද වෙන්නේ? දිවට රස. ඒ තාත්තට අම්මට හරි ආශාවයි. හැබැයි අර ළමයි දෙන අර කේක් කෑල්ල අර දෙන්නට වෙනවා කැවුවොත් මොකද වෙන්නේ? ඒ දෙන්නට යකානක්. දැන් මේ ළමයා කයට ස්පර්ශ. ඇවිල්ලා අම්මේ තාත්තට අතින් අල්ල ගන්නවා. අතින් අල්ලගත්තාම කයට හරි සනීපද නැද්ද? සනීපයි. ඒ ළමයි දෙන්නම ඒ විදියටම කියලා අර දෙන්න ඇල්ලුවොත් එමුකෝ වෙන්නේ? එතන යකානා කියනවා. එක මතක් ස්පර්ශ වුණා දැනීම හැදෙනින් දෙක. ඒතර අපි මේ අම්මයි තාත්තා අර ළමයි දෙන හිත හිතා ඉන්නවා. සනීපද නැද්ද? සනීපයි. මේ දෙන හිත හිතියද එයාට හරි අසනීපයි. තේරෙනවනේ? හරි. එහෙනම් දැන් මේ බාහ්‍ය ලෝකේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල ආස්වාද එහෙම තියෙනවද? තියෙනවද? නැහැ. මේ බාහ්‍ය ලෝකයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ලා ආස්වාද හොය හොය ගියා. ඒවයි ඒවක් නැහැ. අපි ආස්වාදයක් හදාගන්න මොකද කරන්න ඕන? ඕනෑම දෙයක් අල්ලලා ඒක සමග රාගයෙන් බැඳුනොත් එහෙම අන්න හදගන්නවා ආස්වාදයක්. හැබැයි ඒ ආස්වාදය කොහෙද හටගත්තේ? තමගේ සිත සංතානේ හටගත්තේ. හිතේ හටගත්තේ ඒක. අර කිදි පිටච්ච ගන්න නෙමෙයි. තේරෙනවනේ? අර රූපේ නැති එකක් තමන් හිතේ හදාගෙන ඒක හිතන් ඉන්නවා. අර රූපේ දීපයක්ල හිතන් ඉන්නවා. ඒ මගේ රත්තරන් පුතා ඉන්නකොට මට ආශාව දෙන්නේ. මගේ රත්තරන් පුතා තමයි ආශාව දෙන්නේ. දැන් මගේ රත්තරන් පුතා ආශාව දෙනවා නම් අර පුතා එනකොට අර කටට ආශාව දෙන්න එපා. කාරණේ වැටහෙනවානේ. මෙන්න මේ කාරණාව පැහැදිලිව මහනවා සංයුක්ත නිකාය 5 එකේ උන්නහ බ්‍රාහ්මණ සූත්‍රය. අතිශය වැදගත් සූත්‍රය. උන්නහ බ්‍රාහ්මණ සූත්‍රය. උන්නහ කියන බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේ මුණ ගැහිලා අහනවා. තථාගතයන් වහන්සේ ඇහැට රූප විඳින්න බෑ නේද? මොකද අහන්නේ? ඇහැට රූප විඳින්න බෑ නේද? කන්න ශබ්ද විඳින්න බෑ, නහයට විඳින්න බෑ නේද? දිවට රස විඳින්න බෑ නේද? කයට ස්පර්ශ විඳින්න බෑ නේද? බුදුහාමුදුරුවෝ බෑ කියලා. ඒ පරහනවා මේ එක එක නානත්ත්ව සංඥා නානත්ත්ව වූ මේ ආකාරයන්ගෙම භුක්ති විඳින්න යන මේ සත්‍යය මේ ආයතන පහටම ආශ්‍රවාද භුක්ති විඳින්න බැරි නම් කවුද මේක විඳින්නේ කියලා අහනවා. අරුවම කියනවා හිතයි විඳින්නේ. අරහයට විඳින්න බෑ, හිතයි විඳින්නේ. ඒ පරහනවා හිතට පිළිසරණ මොකක්ද හොවම කියන සතිය කියනවා. ආන්න සිහියෙන් ඉඳලා අන්නර බාහිර එකේ නැහැ කියලා තෝරාගෙන මෙන්න මේ නැති බව Taman තෝරාගෙන මේක සමග රාගයෙන් බැඳින එක නතර කරලා හිටියා මොකද වෙන්නේ? බැඳීමෙන් නිදහස් වෙනවා. ඒක නැති එක නැහැ. මම හිත නිදහස් කරගත්තා. අර චිත්ත සන්තානය තුළ හට ගන්නා වූ රාගයෙනුයි දේශයෙනුයි හට ගන්නා අර 10 මිදිලා ඉන්න පුළුවන්කම හත ගන්න ගන්න. තේරෙනවනේ? හරි. ඒතර මෙතන ප්‍රශ්නේ මොකක් තියෙන්නේ? අර බාහිර ලෝකයක නැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවැම දැනීම් තියෙනවා. අපි හිතමු කෙනෙක් එනවා පුතා ඉන්නේ. පුතා සුදු එක්කෙනෙක් කියලා ගන්න. මොකද මේ පුතා සුදු බව තේරෙන්න ඕනේ. ඒක තේරෙන තමයි මොකද ස්නායු ආබාධය, ඇස්වල ආබාධය, මොකද බෙහෙත්යක් ගන්න මේක. දැන් සමහරිනෝනේ හොඳට ඕම කළුයි පුතා. මගේ සුදු පුතා කියන කට්ටිය ඉන්නවා. අන්න ඒකට පොඩක් බෙහෙත්යක් ගන්නවා. ඇස්පිරීම දුරලා ගේතියි. හොඳට ඕම කොල්ල කළුයි. මගේ සුදු පුතා. ඒ සුදුයි කලි තෝරගන්න බෑ. ඒකනේ එච්චර රාගය. තේරෙනවද කියන්නේ? මෙහෙම ඕනතරම් අත්දැකීම් තියෙනවා. හරි. එතකොට දැන් අන්නරා තියෙන අර ඒ තියෙන ඒ රූපේ නැති එක හිතෙන් හදාගෙන විඳ විඳා ඉන්නවා. මෙන්න මේකට කියනවා ආස්සාදේ කියලා. ඒතර ඇහෙන් රූපත් එක හාද වෙනවා. හාද වෙනවා. හාද වෙනවා කියන්නේ මොකද්ද? රාගයෙන් බැඳෙනවා. කනෙන් ශබ්දත් එක හාද වෙනවා. නහයෙන් ගන්ධත් එක හාද, දිවෙන් රසත් එක හාද, කයින් ස්පර්ශත් එක හාද වෙනවා. මනෙන් ධම්මත් එක හාද වෙනවා. හාද වීම කීයක් තියෙනවද? 6යි. 6යි හාදය, 6යි හාදය. සාදේ, සාදේ කියන්නේ දැන් ගෙදර සාද තියෙනවනේ බර්ත්ඩේ පාටි. මොකද්ද බර්ත්ඩේ පාටි ඉස්සෙල්ලාම කරන්නේ? හොඳට සාරසන ගේල් තීන්ත ගා ලොකු ලස්සන සාරසනවා. ඇහැට රූප ලස්සන කරගන්න. ඇයි ආපුම පටිච්චේන තියෙන්නේ බෑ මේක. කටේට පටිච්චේන පොඩි පරිසරය හදනවා. හොඳ සින්දු ටිකක් දානවා. සංගීත දාලා DJ ටිකක් දාලා සින්දු දාලා ඕක සින්දු කියලා කැරෝකි සින්දු ටිකක් දාලා හදනවා. ඊළඟට කණ්ඩ සද්ද. තව හාද වෙන්න පුළුවන්.
හොඳට පර්ෆියුම් ගාලා සුවඳවත් කරන්න. හොඳ අර හරි සුවඳවත් කරන්න. නහයට ආද වෙන්න පුළුවන්. කෑම බාබුගු එකට දාලා හොඳට ආරවද මේවද ඕන දෙයක් ඉතින් ඔක්කොම දිවට රස ඔක්කොම හැදලා දෙනවා. දිවේ ආදේට. පුටු දිනවන්නේ මහර කරකෂේව දිනවද? හොඳ සනීප පුටු තියෙන. ඇයි මේ? හොඳට සනීපෙන් වාරලා පස්සෙනි ආශාදි වෙන්නේ. ඒ අතර හිත හිත එන හොඳ ධම්මතා. දැන් ඔය වගේලට මහා ජරායව කතා වෙන්නේ නැහැ. සාදයක් කරන හොඳ ඒවා. ඔව්. අමාරුවෙන් තමයි අමාරුවෙන් හරි හොඳ ඒවා ගැන කතා කරගෙන ඉන්නවා. ඇයි මේ? ඇයි මනෙන් ආදේ වෙන්නේ? තේරෙනානේ? ඇහෙන් කනෙන් දිවෙන් ආශෙන් ශරීරයෙන් මනින් අර පළ හයවට ආද වෙනවා. හයේ ආද වෙනවා සයේ ආදේ සාදයක් කතා ගත්තා. ඔය සාදය හරි සුවයි සනීපයි තමයි. නැත්නම් නෑ බොරු නෙවෙයි. හැබැයි ඒ සාද එකක්වත් අර බාහිර උපමට්ටංග රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල තිබිච්ච එකක්ද? ඒවයේ රාගයෙන් බැඳලා හදාගත්ත මනසේ හදාගත් එකක්. මනසේ හදාගත්ත මනෝ සංකල්පයක් කියන්නේ කාමයේ කියන්නේ නසන්ති සූත්‍රයේ විසර ගන්නවා. සංකල්පිත රාගයක් කියන්නේ කාමයේ කියලා කියන්නේ බාහිර ලෝකයක උහත් තිබිච්ච එකක් නෙවෙයි. ඕන මහනිදසපාලේ විසර ගන්නවා කාමය මම තෝ දිතිමි. කාමය තෝ සංකල්පිතයි මින් පසු මමතෝ නොපතමි අන තථාගතයන්ගේ දේශනාව තියෙනවා අන්න අර බාහ්‍ය ලෝකේ නැති එකක් සංකල්පීමේ වශයෙන් සංකල්ප හද හදා හිතක් ඇතුලේ නිර්මාණය කරගෙන අපි ඒක ගන්නවා පටිච්ච සමුප්පන්නව ගන්නවා පටිච්ච සමුප්පන්න අලුත් වචනයක් ආවා අර එකම පුතා ඉස්කෝලෙන් එළියට බහිනකොට තාත්තා යම්මයි මේ දෙන පටිච්ච උනා කොහොමද රාගේ මේ දෙන්නට පේන සම උප්පාදකල පේන සමානෝ උප්පාදකල පේනවා පටි ඉච්ච වුණාම යම්සේක සමාන උපාදකල පෙන්නනවා. දැන් මේ අම්මයි තාත්තා රාගයෙන් පටිච්චලා ඉන්නවද මහ පිච්චෙනවද මේක? ඒක හරි සනීපයි. ඒ සනීප නිසා තමයි අපි මේකට පටිච්ච වෙන්නේ. දැන් ඒ ළමයාත් එක්කම මේ නෝනායි මහත්තයයි ද්වේෂයෙන් පටිච්ච වුණා. මෙන්න මේ දේශ පටිච්ච නිසා මොකද වෙලා තියෙන්නේ? දේශ පටිච්චෙන් එයාලා සම උපාදකලා පෙන්නවා මහ යකු දෙන්නේ කොට ළමයි දෙන්නම් පේනවා. එකම ළමයි දෙන්න මෙයා සුවයක් විතර අරයා යකු වගේ පේනවා. පටිච්ච වෙච්ච විදියට සම උප්පාදකල පෙන්නනවා පෙන්නනවද නැද්ද පටිච්ච සම උප්පාද පරිසෝප්පාද දැන් මෙච්චර කාලා පරිසෝප්පාද අහලාලා කෙන්ඩ පෙල්ලන ඉන්නේ ඔව් කලින් අද්දවේ අවිද්‍යාව ඔක්කොම ටික මේ අද්දවේ සලායතන ඊළඟ අද්දවේ භව අවිද්‍යා නිරෝධා සංඛා නිරෝධ කරන අපිට වෙන කලින් අද්දවට යන්නේ දැන් මේව අහලා කෙන්ඩ පෙල්ල කට්ටිය ඉන්නේ ඉතින් මේ කොහොම කරන්නද මොකක් මොකක් කරනද කොහේවද තේරෙන්නේ තේනවද ඉතින් මේ වගේ මුලා කර කර ඉඳලා මේ ධර්මෙ විකෘති කර කර ඉඳලා කොහේ යන්න වේද පොඩක් කල්පනා මෙතෙක් කලක් උදව් උපකාර කරා තමයි ඒ වුණාට ඉතින් යන්න වෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ මේ මොහොතේ කෙලෙස් හට ගන්න ක්‍රමයට කියනවා පටිච්ච සමුප්පාදේ තේනවනේ විභංගා ප්‍රකරණය පරිස්සමපාද විභංගය තේනවා ලෝභ පරිස්සමපාද දේශ පරිස්සමපාද ඕක තමයි ලෝභයි දේශයි දැන් මෙතන අපි හිතමු මේ අම්මයි තාත්තයි දෙන්නේ මෙතන ඉන්නවා තව අම්මයි තාත්තයි දෙන්නේ කතන ඉන්නවා තව එහා පැත්තේ ඉන්න පොලිසිය CID මහත්තේ ඒ මහත්තයා සිවිල් පිට ඇවිල්ලා ඉන්නවා ළමේ ආරංචියක් ඇවිල්ලා තියෙනවා මේ ඉස්කෝලේ ඇතුළේ කුඩු විකුණනවා කියලා උදාහරණයක් මේ කියන්නේ ඉන් හරි හිතන්න එපා හැඩතලේ දීලා තියෙන ෆොටෝ එක දීලා තියෙනවා දැන් ෆොටෝ එකක් තියාගෙන මෙතුමා දැන් මේක බලන ළමයිට දිහා බලන් ඉන්නවා දැන් එයාගේ ඇතුළේ තියෙන මේ මොකද සැකේ කවුද මේ ළමයා මේකට මොකද කියන්නේ විචිකිච්ඡා අර විචිකිච්ඡා පරිසමපාදයක් තියෙනවා තේරෙනානේ විචිකිච්ඡා පරිස අර මනුස්සයා මොකද බලන් ඉන්නේ මේ වගේ කවුද මේ ළමයා බල බලා ඉන්නවා අර බල මේක බලන මොකද ඉන්නේ යා හැමදේම සැකයෙන් ඉන්නේ මොකද මේක අල්ල ගන්නව කොහොම හරි එනේ එක නම් සැක කරන මූ එන්නේ නැති මේක තේරෙනානේ දැන් ඔහොම ඉඳලා බැරි වෙලාවත් අපි මේ ළමයා කෙට්ටු යුසයි කියලා ගන්නකෝ අර අපේ ළමයාත් කෙට්ටු යුසයි බැලුවාම කොණ්ඩෙත් ටිකක් ඒ වගේ තේනවනේ අපි ඒක අමුක කරන්නේ නැහැ. හැබැයි අර පොලිස් මහත්තයාව ටක් ගන්න අල්ලගත්ත අර ළමයා ගතිය. ඊට පස්සේ බලනවා අම්මයි තාත්තයි මෙතන ඉන්න. දැන් අමුතු කෙනෙක් කරලා අතින් අත ළමයායි. දැන් මොකද ගන්නෙ? දැන් අර මහත්තයා මොකෙන්ද මේ අල්ලගත්තේ? විචිකිච්ඡා පරිසම්පාදේ. ඇවිල්ලා අහනවා මේ දැන් අර එක නමත් ගම ඔක්කොම තියෙනවා. අර පුතාගේ අතල්ලා මේ නම මොකද්ද? අපිට බී කියලා කිව්වා. බී කිව්ව ගන්න. නම වැළුවා. ආ බී නෙවෙයි තියෙන එක තියෙන නමේ සී තියෙන්නේ. එහෙනම් මෙයා නෙවෙයි ළමයා. මෙයා මෙහෙම කියලා අල්ලගත්තේ මොකක් එක්කද විචිකිච්ඡා සැකේ අර සැකේම බලන් ඉන්නකම් පේන සැකේද නැද්ද අන සැකේම් පේන තේනවනේ හරි තව එකක් තියෙන කෙලෙස් හට ගන්නවා උද්දච්චය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්චය විචිකිච්ඡා ඔය පහේ
මේ තීන මිද්ද කියන එකට පටිසමුප්පාදයක් නැහැ. තීන මිද්ද කියන අර ක්‍රියාකාරිතය අඩුයි කියන එක. කාමච්ඡන්දය ව්‍යාපාදයයි විචිකිච්ඡා උද්ධච්චය පටිසමුප්පාදෙන විභංග අපතනයි. මේ මොහොතේ කෙලෙස් හට ගන්න කම මේ තියෙන්නේ. දැන් පටිසමුප්පාද කියන මතු සත්‍යයේ කඩ ගන්න ගෙන්නම්. අපිට අහන්න එනවා. විචිකිච්ඡාවෙන් හිතන සතා මොකාද? දැන් දෙන්න උත්තර නැහැ. උද්ධච්චයෙන් හටගන්න සතා මොකාද? කකුල් හතරේකද දිගේකද වල්ගේ තියෙනකෙද්ද? තේනවනේ? කාමච්ඡන්දයෙන් හටගන්න සතා මොකාද? අහන්න වෙනවද නැද්ද? දැන් අද උගන්නන්නේ කොහොමද? පටිසමුප්පාද හතෙක් හැදෙන. මෙහෙ කොලා ඒ සතා හැදෙන්නේ එහෙමයි. දැන් මේ සත්‍යය කියන්නේ මොකද්ද? සත්ව මේ මොහොතේ ලෝකේ යමක් සත් හොඳයි වටිනවා කියලා වැයපැත්තට පහත් පතර සත්ව හැදෙන මේ මොහොත කෙලෙස් අරගන්න මේ කියන්නේ සත්වත්වයෙන් මිදලා තියෙන රහතන් වහන්සේ විතරයි. ඒක තියෙනවා මහා නිදේශ පාළියේ අපේ සාකච්ඡා මාලා හොඳට අහගෙන යන්න. අන මෛත්‍රී භාවනාවට කලින් පෙනව මමද සිය ලෝක සියලු සත්වයෝ විසරගන්නවා. සත්වයා කියන්නේ රාග දේශ මොහ හඟන පදයක්. තෘෂ්ණාව රාග දේශ මොහ හඟන පදයක් තමයි සත්ව කියන්නේ. අද හිතන්ගෙන සත්ව ගැන සත්‍ය කකුල් තියෙන ඔලු තියෙන ඔය නටනකේ කියන සත්‍යය කියයි. තේරෙනවනේ? ඉතින් මේ පදවල ගැඹුරු අර්ථ දන්න නිසා උඩින් පල්ලෙන් අර්ථ අරගෙන තමයි මේ ඔක්කොම අවුල් ජාලයක් කරගෙන තියෙන්නේ. දැන් එතකොට තේරෙන වෙනවා අර එකම ළමයා මම රාගයෙන් මෙයා ද්වේෂයෙන් අර එහා පැත්තේ ළමයා මොකද උනේ? එයා විචිකිච්ඡාවෙන්. අපි හිතමු අපේ පුත අර එන පුතා හැමදාම පන්තියේ පළවෙනියා වෙනවා. පන්තියේ පළවෙනියා වෙනවා. අර පන්ති පළවෙනිය වීම කවුරු හරි කෙනෙක් අගය කරනවා. අපි තමයි අපේ නෝනා ඉන්න මෙතන නෝනා ඉන්නවා. නෝනා මේ පුතත් එක්ක වැඩිපුර මැදිලා ඉන්නේ මේ පන්ති පළවෙනිය වෙන නිසා. දැන් දුවෙකුත් ඉන්නවා. මේක හැමදාම පන්ති අන්තිමයා. උදාහරණ ගන්නවා පුතා පළවෙනිය දුව අන්තිමය. අර අම්මා කැමති පළවෙනිය වෙන කට්ටියට. මානේ. උද්දච්චේ. උද්දච්චේ මානේ. අර අම්මට අර පුතා දැක්කම නැහැගීම මොකද? චා. අර එන්න මගේ කොල්ලා පන්ති පළවෙනිය. හැබැයි එයාගේ ඒ මනුස්සයලා ආවම හැබිච්ච දුව තමයි අර පාදේ මොකද එක තියෙනවා. එයාට ඒක හරියන්නේ නැහැ. හැබැයි තාත්තා ඉන්නවා. තාත්තගේ මම උදාහරණයක් තාත්තගේ මොකද හැංගීම? අනේ කමන්නේ නැති ඔක්කොම ළමයිනේ. ඔය කමක් නැහැ. එයාට මොකද දැන් ළමයි දෙන්න මේක වගේ තියෙනවා. අනේ කමන්නේ මගෙන් හිතේ පුංචි උන්නේ. එයා රාගේ තියෙනවා. හැබැයි අර පන්තිය පළවෙනිනේ වෙන එයාට ඕනේ නැහැ. හැබැයි නෝන මහත්තයාගේ තියෙන පන්තිය පළවෙනිය වෙන්න ඕනේ. දැන් නෝන මහත්තයා අන්නර පුතා ගැන බලන මොකද උද්දච්චයෙන් බලන දැක්කද මගේ කොල්ලා ඕක හැමදාම බලන උත්තම මගේ මේ ආත් මොකද මගේ ඔක තියෙනව මොකද කියනකොට එයාගේ කැමැත්ත ඉෂ්ට කරන හොඳම වීරය තමයි පුතා. අර කෙල්ල දැක්කම එයාට හරි අමාරුයි. මේක හැමදාම පන්ති අන්තිමයන්නේ. දැක්කද මොකද මොකද මෙෂමන්ට් එක? මානෙන් කියලා සැර ගන්නවා. ඒක නිසා තමයි විභංග ප්‍රකරණය පරිසම්පාද විභංගේ ලෝභ පරිසම්පාද පටික පරිසම්පාද විචිකිච්ඡා පරිසම්පාද උද්දච්ච පරිසම්පාද කෙලස් පරිසම්පාද හතරක් තියෙනවා. ඒ ඔක්කොම නිර්පේක්ෂතේ මගේ පටිච්ච සමුප්පාද දේශනාවේ මෙන්න පිටුවන්ගේ මෙන්න තියෙන දන්න මෙන්න වාක්‍ය කාණ්ඩ පෙන්වලා තියෙනවා. ඉතින් ඒවා මේ වගේ වෙලා සාකච්ඡා මේක ෂෝට් මේක අර පොඩි ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් එක. මේ වගේ වෙද්දී එහෙම කරන්න වෙලාවක් නැහැ. ඒතර ඒවා අහලා බලලා අන්න ඇහුවේ නැත්තම් විශ්වාසයෙන් පොඩ්ඩක් පිළි අරගෙන යන්න වැඩිපුර ගන්න එපා. මේක අහලා ගිහිල්ලා අර ටික අහලා බලන්න. එතකොට තේරෙන ගනි මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒතකොට තේරෙනවා තියෙනවා මෙන්න මෙතන ප්‍රශ්න වෙන්නේ මෙහෙමයි. අර පුතාගේ ළඟ නැති දුවගේ ළඟ නැති ආශ්වාදයක් මේ අම්මයි තාත්තයි හිතේ හදාගත්තා. ඒක හිතේ හදාගත්තා. මෙන්න මේ හිතේ හදාගත් ආශ්වාද බලාපොරොත්තුෙන් අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පසෙ දුවනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන උපේක්ෂා වේදනා තියෙනවා. ඒවයි ආශ්වාද මාත්‍යක්වත් නැහැ. ඒකත් තියෙන්නේ විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගේ අව්‍යාකෘත කුසල විපාක පටිච්චසමුප්පාදයේ පෙන්නනවා. අව්‍යාකෘත අකුසල විපාක මෙන්නේ පටිච්චසමුප්පාද චක්‍ර දෙක අතර උපකල පෙන්නනවා. මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්ධ රසවල උපේක්ෂා වේදනා තියෙන්නේ. කයට විතරක් සැප දුක තියෙනවා. කයේ මේ තියෙන රළුභාවයට වඩා මෘදු එකක් ඇතුළත සනීපයි. රළු එකක් ඇතුළත එම ගොරෝසය කරන දැන් හරි අපි අතින් අත ගාව සනීපයි. මේ නියපොතුලින් මේකට මොකද වෙන්නේ? රිදෙනවන්නේ. අන කයට විතර සැප දුක තියෙනවා. කයට සැප දුක තියෙනවා. ඇස කන දිවනාශ ඔක්කොම තියෙන උපේක්ෂා. මෙන්න මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් එන බලන්න. කොහොමද දිවට දැන් අපි දිවෙන් රස විඳලා තියෙනවානේ. මෙන්න මේක පොඩක් තෝරගන්න ටිකක් සාමාන්‍ය එක සැරේට හොර තෝරගන්න බැරි එකක්. මතක ඇති මේ කසාය වෙනව මතකයි?
අසහාය නම් තව එකක් කියන්න ඕන හෙම්බිරිසාව හැදිච්ච දවසට කැමරා අහ නැහැ කියලා අහලා තිනවනේ අපි කැමරා අහ නැකම හෙම්බිරිස හැදිලා අහන දැන් හෙම්බිරිසාව දින කැමරා අහ නැහැ දැන් නැහෙන් කන්නේ හෙම්බිරිසාව නැහැ කැමරා අහ යට සම්බන්ධ මොකක්ද එහෙම සම්බන්ධය තියෙනවද අත්දැකීම තියෙනවනේ කොහොමද ඒක වෙන්නේ එහෙනම් කන්න කලින් සුවඳ ගාලා සුවඳෙන් තමයි මේක හදාගන්නේ දැන් උදාහරණයක් වනම් තේරෙනවා අපි දැන් වඩේ වඩේ ටිකක් ගෙන දෙනවා අරෙන් ගේනකොට මොකද වෙන්නේ ඉස්සලාම ඇහෙන් දකින්නවා දැක්කට පස්සේ මොකද වෙන්නේ ඉස්සෙල්ලා මොකද මේකත් එක ඇහෙන් රාගයෙන් බැඳෙනවා ඇහෙන් රාගයෙන් බැඳුනට පස්සේ මොකද වෙන්නේ රාගයෙන් පටිච්චලා ඇහෙන් ආස්වාද හදාගෙන ඊළඟට මොකද ගන්න මේක ළඟටම ඉඹල බලන ළඟට කන්න කලින් මේ ළඟට ඉඹෙනවා නහයෙන් මේ ගන්සුන් දැන්නවත් එක මොකද වෙන්නේ ඒකත් එක ආයේ පටිච්ච වෙනවා නහයෙනු පටිච්ච වෙනවා ඇහෙන් පටිච්ච නහයෙන් පටිච්ච උනා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ කටට යනකොට දැනෙන්නෙම ආස්වාද සහිතවම දැනෙන්නේ මෙන්න මේ කාරණාව තෝරගන්න මෙතෙන් අපිට තව චුට්ටක් ඉස්සරහටව කැලලක් කොන වෙනවා පොඩි පුංචි කාරණාව මේක අර අපි ඕර විශේෂයෙන් විස්තර කරලා දෙන්නේ යම් කිසි කෙනෙකුට දැන් මේ සාම නිකන් ඉන්නවා නෝමල් ඉන්නවා නෝමල් ඉඳලා අපි හිතන්න දැන් ගෙදර ඉන්නවා තාත්තා ඉන්නවා දෙ ටීවී බල බල හොඳට ඉන්නවා ඉන්න වෙලාවේ මොකක් හරි එකට අපිට උදේ වරුවම දවල් 12 වෙනකන් ගෙදර ඉන්න කට්ටිය බොහොම හොඳට හිටියා දොළහෙන් පස්සේ තාත්තර පොඩ්ඩක් මොකක් කරේ නෝනත් එක පොඩි රණ්ඩුවක තරහ ගියා. 12 ඉඳලා 2 විතරකන් තරහින් ඉන්නේ මේ. උදාහරණයක් ගන්නේ. දැන් මේ වෙලාවේ පුංචි පුතා ඇවිල්ලා. අනේ තාත්තර අතින් 12න් පස්සේ අතින් අල්ලනවා. අත ඇල්ලුවාන් පස්සේ. එයාට සනීපද අසනීපද? බලන්න ඔබත් යන්නේ. එතන ඔව් නෝනත් එක තරහ තියෙන්නේ. පුංචි කෙනා බල්ලා බලන්න. පුංචි කෙනා තරහ නැහැ. එතන තේරවත් දැන මෙන්න මෙහෙමක තරහ ගියාට පස්සේ අපේ මුළු ශරීරය වෙනස් වෙනවද නැද්ද? තේදි කටිය අතුසන මන්නේවා. තරහ ගියනද මුළු ශරීරයම තව දනවා තමයි. හොදටෝම යකන එක මොකද වෙන්නේ? මේක ඔක්කොම දන්න ගන්නවා. නිකන් ඉන්නට එහෙම දන්නේ නැහැ. එහෙනම් අර දැන් දේශය හටගත්තේ කොහේද? මනසේ. මනසෙන් තමයි පදාර්ථ හැදෙන්නේ. ඒක අර ඕර විශ්සේදීම විස්තරක දෙනවා. විඥාන පත්‍යා නාම රූප කියන්නේ මොකද්ද? සතර මහා භූත හැදෙන්නේ මනසෙන්. මේ අපේ ශරීරය මුළු ශරීරයම තමන්ට තරහ ගිය වෙලාවට සම්පූර්ණම මේ ශරීරයේ තියෙන සතර මහා භූත ඔක්කොම එක වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙලා සම්පූර්ණම මේක අපිටම දැනෙන ගන්න මේක පිච්චෙනවා මේ ශරීරයම රාග අදහසක් ආපුලාට ශරීරය වෙනස් වෙනවද නැද්ද අන්න වෙනස් ඒ වෙන්නේ අර විඥාණයට හිතට අනුකූලව මේ සතර මහා භූත සම්පූර්ණ නිර්මාණ ඒ මොහොතේම හැදෙනවා තේරෙනවනේ රාගයෙන් පටිච්ච වෙච්ච ගමන් මේ මුළු ශරීරයම මුළු ඇහ කන දිවනාශයේ ශරීරයම ඔක්කොම ටික චාර්ජ් වෙනවා ආරෝපණය වෙනවා රාගේ අපිට දේශයකට ගතලා මොකද වෙන්නේ මුළු ශරීරයම ද්වේෂයෙන් චාර්ජ් වෙනවා අර උදේ ඉඳලා උදේ අර නෝනායි මහත්තයා 12 වෙනකම් හරිය හොඳට හිටියා තේ එකක් එම 10ට ගලක් දුන්නා ඒ තේ එක අරන් එන විදිහ හරිය සුන්දරයි එයාගේ වචන කතා කරන්නේ හරීම මිහිරි හඳ හරි ෂෝක් එයාගේ සුවඳ හරි ෂෝක්ක ඒ හැදලා කේක් කෑල්ල හරි රසවත්. ඒ ආයෙලවල ඇඟේ වැදුනොත් ඒකත් හරි සුවයි. පංචකාම ආශ්‍රවත් හරි සුවයි. 12න් පස්සේ යකා නැගලින් ලාට කියන මේ බලන ෂෝ අර විදියටම තේකක් අරන් යනවා එකට විතර. දැන් මොකෝ කියන්නේ? දැක්කද මේක එන්නේ නැති. අර විදියටම එන්නේ ඉතින් 아무තේ දන්නේ නැහැ. දැන් ඊට පස්සේ තේක දෙනවා. ඒ තේක නහ නැහැ. අර තීනිමයි තේකොළමයි ඔක්කොම එකයි. දැන් දුන්නහම තේක රහ නැහැ. දැන් එකම තේක, එකම වර්ගයේ තේක. තේරෙනනේ දැන් ඉස්සර තියෙක රහ වෙන්නේ දැන් රහ නොවෙන්න හේතුව මොකද්ද උදේ 12 වෙනකන් හොඳට හිටියා 12න් පස්සේ තරහ ගියාට පස්සේ තමයි කොණ්ඩේ ඉදිච්ච හැම්පේ ඇඟ මූණේ තියෙන බලවල් කොණ්ඩේ ඉදිච්ච ඒවා දත්වල දත් පණුව කාපුවා ඇවිදිනකොට ඇද වෙච්ච ඒවා ඔක්කොම දැන් පේන ගන්නවා දැන් ඊට කලින් අර රූපේ අර විදිහටම ආවේ 아무තු රූපයක් ආවේ නැහැ ආයේ මේ 12න් පස්සේ තරහ ගියාලා මේකප් වෙනස් කරෙත් නැහැ අර මේක අපරි මොකද ඒ විදිහමයි ඉන්නේ එකම රූපය 12න් කලින් ආශ්වාදය රාගයෙන් අරගත්තේ ඒකෙ තිබිච්ච එකද
ඒක නැති එකක් ඇතිද හදාගත්තේ නැහැනම් මෙන්න මේක තේරෙන්න ඕන අපි මේ රාග දේශ මොහ විචිකිච්ඡා උද්දච්ච විදියට මේ ශරීරය චාර්ජ් කරන්න පුළුවන් තව උදාහරණයක් තව එකක් කියන්න අපිට කෙනෙක් දැන් මේ බෝතලේ මෙහෙම තියලා කවුරු හරි කෙනෙක් කියනවා මේ මේ මේක ඇත ඇසිඩ් තියෙන්නේ කවුරුන් ඇසිඩ් තියෙන්නේ ඇසිඩ් තියෙනවා කියලා දැන් මේක වතුර බෝතලක ඇසිඩ් දාලා තියෙනවා කාටද කියනවා දැන් කවුරු අන්දන්න අපි කිව්වා කියලා ගන්නකෝ දැන් මේක ඇසිඩ් තියෙනවා කියලා හිතාගත්තත් මොකද වෙන්නේ ඇත්තටම ඇසිඩ් එක දන්නේ නැහැ ඒතර විචිකිච්ඡාව දැන් ඇවිල්ලා මේක ගන්නකොට කොහොමද ගන්නෙ දැන් මේ අල්ලද්දිත් මෙහෙම අල්ලන්න අමාරුයි දැන් ඔක කොල කෑල්ලක් කරලා අඬුවකින් අල්ලලා මේ වතුර තියෙන්නේ මේක මොකුත් නැහැ මෙහෙම අල්ලලා දැන් ඔහොම අල්ලගෙන ගිහලා දැන් ඉතින් අල්ල අර වතුර ටික බැලලා ඇඟේ ගෑවුන මොකෝ වෙන්නේ හරි අමාරුයි ඊට පස්සේ හරියටම චෙක් කරලා පරීක්ෂණයක් කළා වල නෑනේ ඇසිඩ් නෙමෙයි තියෙන වතුර තියෙන්නේ අනේ දැන් හරි ඊට කලින් මේක අල්ලවට හරි අමාරුයි අනේ විචිකිච්ඡා පරිසම්පාදයෙන් මේක පරිහරණය කරන්න වෙච්ච වැඩේ දැක්කද එතකොට විචිකිච්ඡා පරිසම්පාදය මනස ඇතුලේ ක්‍රියාත්මක වෙලා පාසා මොකද වෙන්නේ අපේ මුළු ශරීරයම ඒ විචිකිච්ඡාවෙන් චාර්ජ් වෙන විචිකිච්ඡා සහිත පදාර්ථෙන් චාර්ජ් වෙන ගන්න ඔක රාගයි දේශය තමයි හොඳටම තේරෙන්නේ විචිකිච්ඡාවත් කියන උද්දච්චයත් එහෙමයි උද්දච්චේ මාන්නේ මාන්නේ අපිට උදාහරණයක් තමන්න තියෙන වාහනයක් තියෙනවා විශේෂයෙන්ම යුරෝපයේ තියෙන වාහන පාවිච්චි කරලා සියලු දෙනා උද්දච්චයි ඒක දැක්ක බෙන්ස් BMW Audi Porsche තමන්න තියෙන ඔය වගේ Lamborghini ඔය තියෙන ඔක්කොම මොකද්ද පාවිච්චි කරන්නේ අනේ උද්දච්චයි හැම වාහන ටයිප් එක දැක්කම තියනවා කිලිස් මොනවද කියලා එහෙම ඒ කියන්නේ ඒ ටයිප් එකට යන්නේ අර ඒ පොඩි පොරකම් පොඩක් පෙන්නන්නේ දැන් ඒ වාහනේ අර නැගලා යන්නේ කොහොමද නිකන් කොහොමද යන්නේ ආ මම තමයි I am the man ඒ ලෝකේ කවුරුවත් නැහැ මට ඔක්කොම ඉඩ දෙන්න ඕන දැන් බැලලා අර යන දැන් මරුටියක් කියලා වෙට්ටුවක් දැම්ම මොකෝ වෙන්නේ ටීවී කාර් එක කරලා පොඩි වෙට්ටුවක් දානවා දැන් යකානා කියනවා ඒ යකානා කියන වාහනේ වෙට්ටු දැම්මට නෙමෙයි මොකද වෙට්ටු දැම්මියා මේ මෙයාගේ මානෙට වෙට්ටු දැම්ම දැක්කනේ එක දහස මට හොඳට මතකයි අවුඩි අලුත්ම එකක් ඒ සිත්ස් මයි දැන් අවුඩි ඒක තීව්‍රකාරය පස්සේ දැනලා හරිනේ අර මහත්තයා ටයි එකක් දාගෙන බෑලා අර මිනිහා කෑවේ නැතු විතරයි කොහොමද බුණනම් මරාගෙන අයි මගේ දැන්නේ අඩු ගන්න හොඳ එකක් හැප්පුණා කොහොමද තීවිලක් හැප්පුවා ඒ වාහන ඔක්කොම බ්ලොක් කරන මුන් දෙන ගහ ගන්න නැතු මරාගෙන යකඩ කෑලි හැප්පිලා තියෙන්නේ නැතන ඒත් යකඩනේ ඉතින් ඔව් පෙරස්ම තමයි තියෙන්නේ වෙන මොකක්වත් මේක රත්තරන් වගේ හදව ගන්න නෙමෙයි අර යකඩේ හැඩතලේ පොඩ්ඩක් වෙනස් කරලා පොඩි එකක් හදලා අර පිම්බෙන හැඩතලයක් හදලා නංගම් ටිකක් ගහලා තියෙන්නේ හැබැයි යකඩ වලටම හැපුණාම උන් දෙන ගහගෙන මරා ගන්න තේරෙන නේද අවුඩි යකඩ කියලා ගන්න නැහැ බෙන්ස් යකඩ කියලා යකඩ පෙරස් තියෙන්නේ මේ පෙරස් වලට ගහ ගන්නවා යකඩ ගැලට ගහ ගන්නවා දැක ඒක හරහා දැක මාන්නයක් හද ගාන වැඩියෙන් හදලා ඒවර LED බල්බ් ටිකක් හයි කර රුපියල් දෙක LED බල්බ් කරන්නේ මේක රුපියල් 50000 විකුණන LED බල්බයක්. දොර ඇරියන් ගානට පස්සේ අර මාන්නෙට අර හදලා තියෙන ගානට. දෙකයි මේ LED බල්බ එක රුපියල් 25000 50000 විකුණනවා. ඒ හරි තැන හයි කරන්න ඕනේ. රුපියල් දෙක LED බල්බ එක විකුණන්නේ. අර ඒක මොකද මේ වැලියු එකන්නේ කොහොමද? මානේ. ඒවා මෙහෙම ගත්තේ නේ ඒවා ඇත්තටම අර මේ කියන හයියේ ඒව තියෙනවා තියෙනවා. හයියේ තියෙනවා තියෙනවා. නමුත් ඒවා ඊට අමතරව විකුණන මොකද්ද? මානේ මේන්ටේන් කරන්නත් යන්න ඒ තියෙන දේවල්. ඉතින් මේ වගේ මේ දැන් මේ ලෝකේන දේන දැන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච විචිකිච්ඡා මෙන්න මේ වයින් අපි මේ ලෝකෙට බැඳි බැඳි මොකද කරන්නේ? ඒ බාහ්‍ය ලෝකේ නැති එක මොකද කරන්නේ? අපි ඇතිසේ හිතේ හදාගන්න මම වගන්න. මෙන්න මේ හිතේ හදාගත්ත ආස්වාදයේ හොය හොය අපි යනවා මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පංචේ. ඉතින් ඒකේ නැති එකක් හිතේ හදාගෙන රුන්න බ්‍රාහ්මණ සූත්‍රය කියන්නේ ඇහැට රූප විඳින බෑ කන්ට ශබ්ද විඳින බෑ මහයට ගන්ධ විඳින බෑ දිවට රස විඳින බෑ කයට ස්පර්ශ විඳින බෑ කවුද විඳින්නේ හිතයි විඳින්නේ එහෙනම් එකකට විඳින්න බෑ එහෙනම් අර බාහ්‍ය ලෝකේ නැති ආස්වාදයක් තමාගේ හිතාභ්‍යන්තරේ හදාගෙන පටිච්ච සමුප්පන්නව හදාගෙන අන්න ඒ ආස්වාදේ හොයාගෙන සාදයක් සාදහයක් මේ පටිච්චේ සාදහයක් හදාගෙන යනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පස්සේ යනවා ඒ අස්වාදේ මගේ කැමැත්ත ඉෂ්ට වෙයි කියලා හිතාගෙන අර අස්වාදේ අර බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පස්සේ වාගෙන යනවා. ඒක නැති ආස්වාදයක් හිතේ හදාගෙන ඒක වාගෙන අරක පස්සේ ගියාට කවදාවත් ඔය කැමැත්ත ඉෂ්ට වෙයිද? ඇයි මේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්තේ?
मोंटिसोरी इंदला आधा वेना काम माता कहते पुंची मकाले पड़ा माता कर कहते कॉम्प्यूटर घर माता कहें ये उधर ना कर क्यों मिल गया मगर कॉम्प्यूटर घर ने पोल कटाक गाता वेल्टिया करने के तू करा वातुटी का दाला पड़ी मेरे का खादला पाल पकड़ मेरे का तो मेरे कहला गांड हाथ दाला मेरे में गहुआ हम गांड देना अरे ऐतुल होंदे का तो स्मूथ तीमुनते मेरे को होंदे टा मूनते इनो ते पूंछी कर मते कॉम्प्यूटर मामा गहुआ तावे क्या ना हम गहा दी खाऊर हरी आने वेला यार कॉम्प्यूटर खाकुला के दिन हम कोई नहीं मरा गानो देने दे मरा गानो अरे वैल्यूबलिंग है तो वो कॉम्प्यूटर आश्वाति के तेरे पूंछी का आने तेना नहीं इधर में कॉम्प्यूटर आश्वाद तीमुना ना आदत अभी ओन तर पोल कटती है वतुल तीन वेली तीन ये कॉम्प्यूटर गहन को खाऊर चाहे ऐने एक बिल है पूंजी का भी कॉम्प्यूटर तो बीच एक नीट पास पोडा लुक ईना पटांगा से मत कहते पूंजी का हम देना एक रूटीन कत्ती इक बट ही मनोविद्यापर एक रूटीन हेदी हेदी आना कोलो टीका गेवल हद मैं कार पदीन गैन आप धरव एम कदम गैन धरव कदम बोनी के करता कान उड़े अरे स्टीम देखा आहार अरे फिर गांटे आना इधन अरे तेलंगी हदला अरे बोनी के कर पोल कटे कैम होना कोल अरे बेदला खावना पूछी रहा ओ कहना मत कहीं दिन उत्ते आप यम दिन तेल बत्ती अरे लैरी गैल करती है पोल कटती है बोनी के कितना गेन दिए ना गेना वेरे कर्म दी होते हैं खाऊ चाहे ना ये होते हैं कहते इधर आशा दिन मौके देते बोट आरवाई थी बीच दिन दे नहीं उन्हें थोड़ा कारण कारण अभी अभी टिका कारण गई ला कोम पिटू आते है दिया कोम पिटू आशा दा इंकर आइंग आइंग आएगी वे नहीं कटा हुआ एक आइंग ये ना मुद्दर एक उतरा मत कहते अरे वार्दे ने बेच भी दी मुद्दर कार्ड देख तू करा यह मैं कहता ये कार्य थी बोले लागे ඒ නව යෝනියට ආව ඊට පස්සේ හාට් එකට ඊතලෙන් විදිනේ හෙව්වා එහෙම කට්ටියක් ගාව අනික කට්ටිය රඩියක් ගහලා ගංජා සුරුට්ටුවක් ගහලා කුඩු ටිකක් ගහලා මොකද ඒකේ ආශාවද හොයාගෙන යන එහෙම එහෙම එකක් වාර ඊට පස්සේ මොකද තව ටිකක් කලක් යනට ඒකත් එක්ක හෝ එක හරියෙ සමහරකට ඉදිරියම කරගෙන යන සමහරට හරි ගියේ නෑ ඊට පස්සේ ඉද කඩන් ගෙවල් දොරල යාන වාහන මේ දව්‍ය වස්තු මේ එකතු කරන ඊළඟට වැඩි හිටාම මරණම් ඊට පස්සේ තේන පොඩක් ගා මැරෙනවනේ මිසු मरण मारा मट पड़ा एक दुकान टीका इनका डेदी हेमे मेन मे तेरह एक आदिरे वाले मुखा देख निधहास निधहास अब अलुते बीहते लुकूना कॉम्प्यूटर हाँ इतने मे मे भाई मिदेने का हुए हुए का अमुत मे अमुत महा वेरदार तेरा मेन मेतन बुद्ध सात ने विसर का मेवे मिदेन क्रम वेद्या विसर मेन मे आश्वादे बाहर एक उबल के मे आश्वादे कवदाव कम इष्ट करने का इष्ट नी अभी हेपी ना कि आश्वादे बाहर कपास बाहर मुकूतने अभी हित है हदागत अर के हो हर उपमा की ओते हेम मिरी गुक वात हो वेड़ा मेन मेक हेवत हम बेन्ने अन्न उन्न बाकने सूत्र विसरगनवा एहट रूप इंदा विनी वे हित विंदे हितट पील सरण मुखद सतीय सती मुखद ज्ञान विमुक्त विमुक्त ज्ञान नोबेन्दी विमुक्त नबेन्न मुखद निपान बाणी निकमेन बाण है दिन मुखें एह रूपेट बाण रूप एहट बाण नोवे एहत रूपे सा चंद्र आगे खटकत ए ही बाण आय ए ही संयोजन आय अह रूपे ने प्रश्न तीन मुका अह रूपाय छंद रागे बेंदेनवा तेरा ने इति इति प्रश्न आकेनवा रागेट बेंदेनवाद रागे बेंदेनवाद अह रूपे रागे बेंदे रागेट बेंदेनवाद उदाहरण तेनो दे मगे रत्म पूत अर इसको लेनवा अम्मा तात मित अर गीब महत्यार पुलिस महत्यार गहन वगे तेरे किसी दे बेलूना बेलू बेल मट पेना मे कथम को अलग एन टोका खाइए पुतार मगर हम टोका खेना अम्मा तर गिनी गाँव गिनी गाँव गिनी गाँव मुका दे तू अरे पुतार टोका पे अब अल्ल अतना अने तरह का अरे तीन एट मुका देने गहन नौकुंगे उठ हर सत्तु यार देशी पटिचे ना वैडे हर गया
අපි තෝ මේ තව තව ඉන්න සාදීන කෙනෙක් ඉන්න බොහොම සාදීනයි ළමයින්ට අනුකම්පාව පවත්වන බොහොම එහෙම කෙනෙක් ඉන්න එයාට මොකද වෙන්නේ අපි සාදීනයි හැබැයි එයාටත් මේක වෙන යම් කිසි කැක්කුමක් හරි ළමයට හොම ගන්න හොඳ නැහැ එයාටත් හට ගන්නවා ඒ අතර එහා කොහෙ හරි ඉන්න රහතන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ මොකද දා තියෙන්නේ අර ළමයට ගහන්න එක පුළුවන් නම් නවත්තන උපරි උපක්‍රමයක් යොදයි හැබැයි මේක ගහන දැක්ක කියලා උන්වහන්සේ ගිනි ගන්නවද අන ගිනි ගන්න ඇයි ගිනි ගන්න නැති රාග දේශ මොහ පරිච්ඡ මාත්‍යයක් කරන නිසා ගිනි ගන්නේ නැහැ එහෙනම් එන මේ රාග දේශමෝ පටිච්ච තමයි අපිව ගිනි දියන්නේ තේරුණානේ එතකොට මේ රූපයට බැඳෙනවා දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විසර ගන්නවා ඇහැට බැඳෙනවා රූපයට බැඳෙනවා චක්කු විඥානය අලුත් වචනයක් ආවා අමුතු වචනයක් චක්කු විඥාන විඥාන කියනම හයක් තියෙනවා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් විඥාන වර්ග හයක් තියෙනවා මොකද චක්කු විඥාන කියන්නේ විඥාන කියන වචනේ තේරුම තමයි දැන හඳුනා ගැනීම. දැන හඳුනා ගැනීම. මේ ලෝකේ තියෙනවා දැන හඳුනා ගන්න. විඥාන පහළ වෙන්න. ආකාර හයක් තියෙනවා. ඇහි රූප දැක්කම හඳුනා ගන්න පුළුවන් ලෝකේ තියෙනවා. කනෙන් ශබ්ද, නහයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස. මනෙන් ධම්ම. චක්කු විඥාන, සෝත විඥාන, කාණු විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ හයපට විඥාන වර්ග හයක් තියෙනවා. දැන හඳුනා ගන්න හය ආකාරයක් තියෙනවා. දැන් මේ බෝතලේ හැඩතලේ හඳුනා ගන්න කොහොමද? අතපත ගෑව හඳුනා ගන්න පුළුවන්. මේ නිල් පාට කියලා එකක් තියෙනවා. ඒක අඳුනගන්නේ කොහමද? කණෙන් බෑ, නහයෙන්, දිවෙන්, කයෙන් කොහෙම මේක කරන්න බෑ. මේ නිල් පාට අඳුනගන්න මොකක්ද ඕන? ඇහෙන් වර්ණ සංඥාව ගන්න වෙනවා. එහෙනම් මේ මේ වීදුරුව හරි මේ කෝප්පේ හරියටම තෝරාගන්න මොකක්ද ඕන? දැන් මේක ඉඹලක් බලනවා. සම්මා ශාක්ෂෝක් ශෝක් සුවඳයි. දිවගාලක් බලන රහකුත් ඇති. මේ වගේ මේ ලෝකයේ සංජානනය කරන තියෙන ක්‍රමය මොකද්ද? විඥාන 6. විඥානය කියන එක ස්වභාවය තමයි දැන අඳුන ගන්නවා. දැන් තථාගතයන් වහන්සේ රාහුල කුමාරයට කියන රාහුලේ ආනාපාන දිවඩන්නේ. අයි ආනන්ද මේ මොකද මුගලන් මොකද කරන්න ඕන? මුගලන්, සාරිපුත්ත, ආනන්ද, රාහුල කියන අඳුරකට තියෙනවද නැද්ද? ඒ අඳුරගත්ත ප්‍රති කෙලස්ද? මේ ලෝකේ යමක් අඳුනගත්තොත් කෙලස් නැහැ. අපි ගෙදර යන අම්මා කියලා අඳුනනවා. මගේ අම්මා තමයි මේ ඉන්නේ. මේ අම්මා කියලා අඳුනා ගැනීම කෙලස්ද? නැහැ. අඳුනගෙන ඉවරයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි රාගයෙන් බැඳෙන්නේ. එතන මේ මූලික හිත යමක් දැක්ක ගමන්ම හට ගන්න පළවෙනි හිත ප්‍රභාෂරයි. ඒක විස්තර අඟුත්නිකයගේ මේක අත්‍යවශ්‍යම කාරණාවක්. මොකද දැහැන් වඩන්න එහෙම ගියාම මේ කාරණාව දන්නේ නැත්නම් අපිට දැහැන් වඩන්න බෑ. මහානේ උපන්සිත ප්‍රභාෂරයි මේද ආගන්තුක උපක්ලේශයන් කිලිටි වූයේය. ඇහැට රූපයක් ඝට්ටන වෙන මොහොතේ කනට ශබ්දයක් ඝට්ටන නහයට ගඳුර දිවට රසයක් කයට පහසක් ඝට්ට වෙන පළවෙනි මොහොතේ මනට ධම්ම ඝට්ට වෙන පළවෙනි මොහොතේම ඒක මූලික අවස්ථාව ප්‍රභාෂරයි. ප්‍රභාෂර කියන්නේ කිල්ටි වෙලා නැහැ. පිරිසිදුයි. පිරිසිදු හිතක් ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න පස්සේ රාග දේශ මොහයන්ගෙන් පස්සේ කිල්ටි ගන්න ගන්නවා. තේරෙනවනේ? ඒක ඊට විසර ගන්නවා මහානේ හිත ප්‍රභාෂරයි. එය සුතවත් ආර ශ්‍රාවකයා දන්නවා අසෘතව පෘථග්ජනයාට චිත්ත භාවනාවක් නැතේ කියමි. මෙන්න මේ ප්‍රභාෂර චිත්තයේ මූලික පටන් ගන්න සුද්ධ ස්වභාවයකින් සුද්ධ ස්වභාවයෙන් පටන් ගත්ත සුද්ධ චිත්තය පස්සේ තමයි මේ රාග දේශ මොහයෙන් බැඳිලා කිල්ටි ගන්න ගන්න ගන්න. ප්‍රභාස්තර බිඳන් බික්කවේ චිත්තං ආගන්තුකෙහි උපකිරිටෙන උපකිරිටං මෙය නොදත් අසෘතවත් පෘතක් ජනයාට චිත්ත භාවනාවක් නොකියමි. දැන් අපි මොකද කරන්න ඕනේ නම් රූපයක් දැකලා අඳුනා ගන්න පළවෙනි මොහොතේම කෙලස් තියෙනවද? කෙලස් නැහැ. ඒක සුද්ධ හිතක්. තේරෙනවනේ? මෙන්න මේ සුද්ධ හිත පසුව තමයි රාග දේශ මොහොතට වැඩෙන්න ගන්න. රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය කරන වැරෙන්න පේන එහෙම නවත්තන්නේ නැහැ. ඇහැට පේන රූප නවත්තන, ශබ්ද නවත්තන, ගන්ධ නවත්තන ඔහොම එකක් කරන්නේ නැහැ. එහෙම කරන අවස්ථාවක් තියෙන බුද්ධ සාධනේ නෙවෙයි. ඒවට කියනවා අසඤ්ඤ මුනි භාවනා. අසඤ්ඤ මුනි භාවනා පේන පේන ඔක්කොම අතහැරලා දාන. පේන ඇහෙන ඔක්කොම අයින් එකක්වත් තෝරන්නේ නැහැ. සංඥා නිරෝධ කරලා නිවන් දකින්න කියලා අද වඩන නිවන් දකින්නවා කියලා හිතාගෙන වඩන වැරදි භාවනා ක්‍රමයක් තියෙනවා. ඒක නෙවෙයි අසඤ්ඤ භාවනා. අවුරුද්දක් දෙකක් වඩපු ගමන් තමන් ඉන්නේ කොහෙදද මතකත් නැහැ. යන්නේ කොහෙද මතක නැහැ කියන එක ඇහෙන්නේත් නැහැ. සම්පූර්ණම නිකන් අඳගුළු බී පාසලකට ගියා වගේ වෙන්න ගන්නවා. එයා සම්පූර්ණ අකර්මණ්‍ය වෙන ගන්නවා. හැබැයි බුද්ධ සාධන එහෙම වෙලා නැහැ. තථාගතයන් වහන්සේ පවා මේ ඇයි ආනන්ද මොකද ආනන්ද කියලා කතා කරලා තියෙන්නේ. එහෙනම් ආනන්ද හාමුදුර අඳුර ගන්න ඕන. ඇයි විශාකාව මේ මොකද ප්‍රශ්නේ?
විශාකව නඳුන ගන්න පුළුවන්. ඇයි කොසොරයිතුමනි? කොසොරයිතුමා ගැන නඳුන ගන්න පුළුවන්. මේ හොඳට දැනීම හැඳිනීම ඔක්කොම වර්ධනය වෙන්න ගන්නවා. තේනවනේ? හැබැයි එකක් තියෙනවා. ඒ එකකවත් බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දාන පස්සේ ඒවයි අස්සාද මාත්‍යයක්වත් නැහැ කියලා තෝරාගෙන ඒවයි පටිච්ච වෙන්නේ රාග දේශ වෙන පටිච්ච විතරක් නවත්ත ගන්නවා. ඇයි මේ පටිච්ච නවත්ත ගන්නෙ? පටිච්ච වුණොත් ඒවයි තියෙනසේ ආස්සාදිය දැනෙන්න ගන්නවා. ඒ ආස්සාදේ ඒවයි නැති එකක් නිසා අපි කොච්චර හරි අන්න ඒ ආස්සාදයන් පස්සේ යන්න ගියාට ඒවයින් අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. ඇයි කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්තේ? කැමැත්ත ඉෂ්ට වෙන්න ඕනේ අපි අනේකේ ඒක තිබිලා. මිරිඟුවක වතුර හෙව්වට පස්සේ මිරිඟුවේ වතුර නිසා කවදාවත් අපේ වතුර හොයන වැඩ පිළිවෙල සාර්ථක වෙනවද? කවුරුහරි ළමයෙක් ඉන්නවා, අපේ පුතෙක් ඉන්නවා. මේ පුතා දන්නේ මිරිඟුවේ වතුර නැහැ කියලා. තාත්ත දන්නවා. මේ පුතා කියනවා බාල්දියකුත් අරගෙන අපේ තාත්තේ මම අරක තියෙන අරතින් අර වතුර ජලාශයක් තියෙනවා. අර ජලාශයේ වතුර ටික අරන් ඉන්නම් කියලා යනවා. තාත්ත දන්නවා ඒක මේ මිරිඟුවක්. මිරිඟුවේ වතුර නැහැ. දැන් මේ පුතා මිරිඟුවේ වතුර හොයන දුවනවා. දැන් මේ පුතා කරන වැඩපිළිවෙල මොට්ට පහේකද ප්‍රඥා ගෝචරේකද? මිරිඟුව වතුර හොයන්නේ මොට්ට පහේකන්නේ. ඇයි මේ ඇයි මොට්ට කියන්නේ? කවදාවත් හම්බෙන්නේ නැහැ නේ. දැන් මේකට කොච්චර ගොත් මෝහන්නේ අහන්නේ මේක දන්නේ නැහැ මිරිඟුවේ වතුර නැහැ කියලා. මේක තේන විද්‍යාව ඉගෙන ගත එන්නේ තාම. දැන් මේ ළමයා මේක පස්සේ දුවනවා. මේ ළමයාගේ වැඩපිළිවෙලට දැන් මෙහෙම ගිහිල්ලා කියලා මේ මිරිඟුව වතුර හොයන් හොයන්ගෙන මේක ඉස්සරහට යන්නේ මිරිඟුව ඉස්සරහට යනවා. කවදාවත් මේ ඉවර වෙන වැඩක්ද? අනේ ඉවර වෙන වැඩක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ අස්වාදයෙන් ඇසකන දිවනාශේ ශරීරවල කොච්චර මේක පස්සේ ගියත් ඇයි මේ ඉෂ්ට වෙන්නේ නැත්තේ? බලන්න යන්නේකේ අස්වාද නැහැ. ඕනනම් මේ ලෝකේ ඕනම දෙයක් දියා බලලා අපිට ඕනනම් හිතෙන් කාගෙන් පටචුනන ඕන දෙයක් දියා බලලා අස්වාද හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මූලධර්ම දන්න වැඩිහිටිය තෝරගන්න මේ මිරිඟු වතුර නැහැ කියලා ඊට පස්සේ එන ඕක පස්සේ අනේක හරයක් නැහැ පුතේ වැඩක් නැහැ කියලා කියනවා. ඔය වැඩ පිළිවෙලට බය විය යුතු නැද්ද? මිරිඟුවේ අස්වාද මිරිඟුවේ වතුර හොයන මිරිඟුවේ වතුර හොයන වැඩ පිළිවෙලට බය විය යුතු නැද්ද? ඇයි බය වෙන්න ඕන? මිරිඟු වතුර නැහැනේ. ඉතින් නැති වතුරක් හොයාගෙන මිනිගුවක් පස්සේ කොච්චර නම් මේ අනන්ත සංසාරේ අපි යන්නේ නැද්ද? කොච්චර ගැති ඒවයි නැති නිසා අපි ඒක ගිහිලා ගිහිලා අවසානේ දුකටපත් වෙ මේක හොයන්න යන්න ඇවිදිනවා ඇවිදින කරදර මේ මහා කරදර බාධා මැදේ දිව්වා කෝ එකක්වත් වෙච්ච එකක් නැහැ. තේරෙනවනේ? දුවල ගිහිලා අවසානේ මොකද වෙන්නේ? අර මිනිගුව පස්සේ දුවල සමාන සත්තු මැරලා වැටෙන්නේ. මතකයිනේ? මිරිඟුවේ වතුර හොයලා සමාන සත්තු දුවල පිපාසය තවදා වැල්ලා මරණයට පත් වෙනව මරණ මාත්‍යේ දුකකට පත් වෙන ඇරෙන්න ලැබිච්ච කෙනෙක් නැහැ. තේරෙනවනේ? දැන් හීනෙන් මතකද? හීනෙන් කාලා මතකද? මේ කනවා හීනෙන් කනවා මතකයිනේ. මෙන්න මේ හීනෙන් කන වෙලාවට කාලා හොඳට බඩ පිල්ලෝ වගේ ඉන්නවා. නැගිලා බලමු මොකද වෙලා තියෙන්නේ. බඩ ගින්නේ. හීනෙන් වතුර බීලා තියෙනවා. හොඳට පිපාස සංසිඳනවා වගේ තියෙන බැලු වැල්මට. දැන් මේක ඉවර වෙලා යන හීනෙන් ඉවර වෙනවා. දැන් මොකද වෙන්නේ? වතුර පිපාසය ආයසරය. හීනෙන් වතුර බිව්වට කෑවට කවදාවත් පිපාස සංසිඳෙන්නේ නැත් බඩ පිරෙන්නේ නැත්. මෙන්න මේ වගේ මේ අස්සාද බාහිර ලෝකේ නැති එකක් අපි මේ භුක්ති විඳින ගියපු නිසා කොච්චර හැපුවත් කොච්චර නම් අපි රූප හපන්නේ නැද්ද එහෙන්? මතකයිනේ? රූප කොච්චර හපන්නේ නැද්ද? කනෙන් කොච්චර ශබ්ද හපන්නේ නැද්ද? නාසයෙන් ගන්ධ හපන්නේ නැද්ද? දිවෙන් රස හපන්නේ නැද්ද? මම මේ කියන්නේ බඩ පිරෙන කනේ ගැන මේ කතා කරන්නේ. කෑම බඩ පිරෙනවා. ඒකට බඩේ තියෙන පොඩි මල්ලක්නේ තියෙන්නේ. ඒ මල්ලේ ගානට පිරුණහම පිරෙනවා. කෑම බඩ පිරෙනවා. බිව වතුර පිපාස වතුර සංසිඳෙනවා. හැබැයි දිව පිනවෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. කය පිනවන්න කොයිතරම්නම් මේ උත්සාහය වීරිය වඩන්නේ නැද්ද? කෝ කය පිනවුණාද කාගවත් ඇහුවොත් එමු? මේක පිනවෙන්නේ නැහැ. ඇයි මේ පිනවෙන්නේ නැත්තේ? පිනව ගන්න යන එකකවත් ඒ අපි පිනව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවැයි නැති එකක් හිතේ හදාගෙන පිනව ඉන්න ගියා. එනම් තමගේ මනෝමූලිකව හදාගත සංකල්පිත වශයෙන් හදාගත්තා වූ අස්සාද පස්සේ දිවිල්ලක් ඇරෙන්න මේක කොච්චර දිව්වත් මේක ඉෂ්ට සිද්ධ වෙන එකක් නෙමෙයි. කන්නේ වැටෙනවනේ. ඉතින් මෙන්න මේ නැති එකක් නිසා මේක පස්සේ දුවලා හති වැටෙන්න පුරෝගත කෙනෙක් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. බයිබලේ තියෙනවා කතෝලික කට්ටිය නම් බයිබලේ නවගිවිසුමේ ධර්මදේශකයන්ගේ පාඩම. පැරණිගිවිසුමේ ධර්මදේශකයන්ගේ පාඩමේ තියෙනවා මම බොහොම බුද්ධිය තියෙන ප්‍රඥාව තියෙන හැකියාව තියෙන කෙනෙක් මම පංචකාම වස්තුන් හැකි තරම් උත්සාහය වීර්යයදල එකතු කරලා භුක්ති විඳලා බැලුවා. මම වයසට ගිහිල්ලා අද දවසේ මට තේරෙනවා දැන් මම මෙච්චර කාලයක් කරපු වැඩ
හුලං අල්ලන වගේ වැඩක්. හුලං ඇල්ලුවට අහු වෙන්නේ නැහැ. දවසක් දෙකක් තුනක් හතරක් මාසයක් කොච්චර ඇල්ලුවත් අහු වෙනවද? අහු වෙන්නේ නැහැ. මැරණකම් ඇල්ලුවත් අහු වෙන්නේ නැහැ. තව අද්දව ගානක් බැලුවත් හුලං අල්ලන්න බැ ඇති. මෙන්න හුලං අල්ලන වගේ මේක කවදාවත් අස්සාදේ කාමේ සංසිඳෙන්නේ නැහැ කියලා බයිබලෙත් තියෙනවා. මේකට සමාන ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයේ තියෙනවා ගිරිමානත් සූත්‍රයේ තියෙනවා බල්ලෙක් ඇට කට්ටක් අරගෙන ඇල්ලා ඇට කට්ට හපනවා මේක බඩ පුරව ගන්න කියලා. බල්ලා කොච්චර ඇට කට්ට හැපුවත් බල්ලාගේ බඩ පිරෙනවද? ඇයි මේ බඩ පිරෙන්නේ නැත්තේ? ඇට කට්ටේ මස් නැති නිසා බඩ පිරෙන්නේ නැහැ. එහෙනම් ඇට කටු හපහපා යන අස්සාද වැඩපිළිවෙල සාර එකක්ද අසාර එකක්ද? අසාරයි. කැමැත්ත ඉෂ්ට වෙනකද නැති එකක්ද? කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැතේ. දවසක් දෙක මැරණකම් කරොත් ඉෂ්ට වෙයිද? තව අද මිලියනයක් කරොත් ඉෂ්ට වෙයිද? අනන් සංසාරෙම කරොත් ඉෂ්ට වෙයිද? කොහෙවත් ඉෂ්ට වෙන්නේ නැහැ. කිසිම දවසක කිසිම සත්‍යකර මේ අස්සාද කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් මේ අස්සාදය කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. කැමැත්තට කියන ඉච්ඡාව. යමක් කැමැත්තට නැත්නම් කියන අන් ඉච්ඡයි අනිච්ඡයි. අනිච්ඡයි අන් ඉච්ඡයි. මේ අන් ඉච්ඡයි කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේකට කියනවා යම්පි ඉච්ඡං න ලබති තම්පි දුක්ඛ. යමක් ඉච්ඡා විච්ඡ කර දෙන්නේ නැත්නම් ඒකයි දුක. ඇසකන දිවනාශේ ශරීර මරණ ස්පර්ශ ආයතන හයම මේ ආශ්‍රාද භුක්ති උදසා කොච්චර පිනවත් ඒ ඔක්කොම අන් ඉච්ඡයි අනිච්ඡයි කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. අනිච්ච නිසා දුකයි. දුක කියන්නේ බයට්ටේන දුක බයාර්ථයෙන් දුකයි. ඇයි බය වෙන්නේ කියන්නේ? ආශ්‍රාද පස්සේ යන දුවන වැඩ පිළිවෙල බය වෙලා. ඒක නිසා මේ වැඩ පිළිවෙල සාරයි අසාරයි. අසාරයි කියන එක තමයි අසාරට්ඨේන අනත්තා පටිසම්භිදා මග්ගප්පකරණ එක 68 වෙනි පිට. අසාරට්ඨේන අනත්තා. මේ වැඩ පිළිවෙල අසාරයි. මොකද මොන වැඩ පිළිවෙලද? අස්සාද පස්සේ දුන වැඩ පිළිවෙල. තේනවනේ? ඒතර අස්සාදේ මිදිච්ච රහතන් වහන්සේ මේ බණ ටික කියලා දෙන්න උන්වහන්සේ පින්දපාතයක් කරගෙන ජීවත් වෙලා හතර ඉරියව් පවත්වමින් බණ ටිකක් කියලා අනිත් මිනිසුත් මේ සසර ගමන මුදවන්න ඉන්න ජීවිතයක් තියෙනවා. අන්න ඒ ජීවිතයේ හැරෙන්න ඉම්මහා කරන සියලු දේවල් වලින් ලැබෙන අසාද සියල්ල හරයක් නැති අසාර වැඩ පිළිවෙල. කාරණේ වැටහෙනවද? ඉතින් මෙන්න මේ අසාදයෙන් තමන්ගේ ඇසකන දිනා ශරීරෙම පිනවෙනවා කියලා කවුරු හරි ගත්තොත් මේ කවදාත් වෙන එකක් නෙවෙයි. මේක තියරිටිකලි ඉස්සලා තේරෙනවා. තියරිටිකලි තේරෙනවා. තියරිටිකලි තේරුණාට පස්සේ අන තියරිය තේරුණා. දැන් ඊළඟට තියෙනවා ප්‍රැක්ටිකල් පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. අන්න සකෘදාගාමි මාර්ගය. මෙන්න මේක හරියටම තෝරගෙන මම කිව්වට පිළිගන්න එපා. කිසි කෙනෙක් කිව්වට පිළිගන්න එපා. තථාගතයන් වහන්සේ කිව්වට අරයා කිව්වට මෙයා කිව්වට අරහාමුදුර මේහාමුදුර අර වස් තියෙන මේ වස් තියෙන අර අර කිසි කෙනෙක් කිව්වට පිළිගන්න එපා. Tamanට වැටහෙන්න ඕන මේ කිව්ව කාරණය. මෙතනින් එහාට ගුරුවරයා කවුද? Taman ගුරුවරයා. දැන් ඔබලා ගිහලා ඔයාලා ආශ්‍රාද විඳ විඳින්න. දැන් මට අපිට වෙලාවක් තියෙනවා ඔය පස්සේ යන වෙලාවක් තියෙනවා. බුද්ධ ශාසනය බණ කියලා ඉවුනාට පස්සේ කිසි කෙනෙක් Tamanගේ දායකයෝ කරගෙන පස්සෙන් එන්න කියලා එහෙම බුදුදාරේ කොහෙවත් නැහැ. මොකද ගන්න තියෙන්නේ? ඇහුවනම් මහන්නේ මේක තේරුණාද? තේරුණා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? ඇහෙන් මිදෙන, කනෙන් මිදෙන, නහයෙන් මිදෙන, දිවෙන් ගන්න, කයෙන් මිදෙන, මනෙන් මිදෙන. දැන් මට ගුරුවරයා මොකක් කරන්නද ඔතන ඉහත? දැන් ඔබල ගහලා කරලා කන්න යනවා. කන්න ගියම කනවා. දැන් මේ කන්නේ රාගදේශ මොහයෙන් කරනද? වීතරාගේ වීදෝති වීත මොහය කරනද? කොහොමද හොයන්නේ අපිට? එහෙම ක්‍රමයක් නැහැ. එහෙනම් තම තමන්ගේ ඇතේ දැන් බබා ඔයාලගේ ඇතේ කියලා දෙන අවස්ථාව තියෙනවා. මෙතනින් එහාට පරපත්‍ය රහිතයි. පරපත්‍ය කිව්වේ පරගෙන පරයා. අනික් කෙනාගේ පත්‍යයක් උපකාරයක් නැතුව තමන්ටම නිවන් මඟ වඩන්න මාර්ගය කියලා දෙන ඔච්චරයි කරන්නේ. ඒක තමන්ගේ ඩියුටි එක ඔතනින් එහාට. තේරෙනවද? ඔතනින් එහාට මේක කියලා දුන්නට පස්සේ දැන් ඉතින් ඇහෙන් කනෙන් දිවෙන්නායි චර්යමය චන්ද්‍රාගේ දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අස්සාදේ හදලුනේ කවුද? අස්සාදේ නිර්මාත්‍රය කවුද? රාගය. රාගය. රාගය කියන්නේ රාගය කියන එකේ නිරුක්තිය ගන්නවා, වචන අර්ථය ගන්නවා. රා අග්‍ර සැරිසැරි මග්‍ර කර රා අග්‍ර සැරිසැරි මග්‍ර කර ගන්නවා. ආශ්වාදයෙන් සැරිසැරි මග්‍ර කර ගන්නවා. ඇහෙන් රූපයක් පස්ස යනවා. ශා මාර රූපයක් හමුනම් වූ මට නම් හමුන ශෝක් රූපයක් හම්බද. එදා වෙදින්න ඇහුවා සින්දුවක් මාර සින්දුවක්. අන කනෙන් ශබ්ද පස්ස සැරිසරනවා. ඒක පස්සේ යනවා. රාග කියන යමක් පස්ස සැරිසරාගෙන හොඳයි. කැමැත්ත ඉෂ්ට කරනවා. සුඛයි සාරයි නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දාන පස්සේ අනේකට කියනවා රා අග්‍රවත් රාග. කනේ වැටෙනවනේ. ඉතින් මෙන්න මේ රාගයෙන් රාගය තමයි මේ ආශ්වාදය හදලා වෙන්නේ. එහෙනම් දැන් නිරෝධ කර ආශ්වාදයේ මිදෙන්න ආශ්වාදේ නිර්මාතෘ රාගය. එහෙනම් නිරෝධ ගන්නවන කවුද? රාගය නිරෝධ ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. රාග නිරෝධයෙන් අස්සාද නිරෝධයි. අස්සාද නිරෝධයෙන් ලෝකයෙන් මිදෙන්න පුළුවන් අවස්ථාවක් එනවා.
එහෙනම් බුද්ධ සාතන ලෝකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි භෞතික ලෝකේ අනිත් එක මොකද ආසද ලෝකේ ලෝකය දෙයාකාරයි දැන් අර මගේම පුතා අර එනෝ දැන් අවිද පන්තිකාවනේ ඇඳලා එනෝ අම්මට තාත්තට මේ පුතා පිළිඳ එක ලෝකයක් මේ මනුස්සයාට තව ලෝකයක් රහතන් වහන්සේ නමක් තියෙන මෙතන උන්වහන්සේට පේන්නේ මොකද්ද ළමයෙක් එන බව පේනවද නැත්නම් භෞතික ලෝකේ රහතන් වහන්සේ තියෙනවද නැද්ද තියෙනවා භෞතිකයි තියෙනවා භෞතිකයි පේන ගන්නවා හැබැයි ඒක මූලික කරගෙන අර ළමයා මූලික කරගෙන අම්මට තාත්තටයි අර භෞතික ලෝකේ රූපේ පේනවට අමතරව ළමයාගේ ශබ්ද ඇහෙනවට අමතරව ළමයාගේ ගඳ සුවඳ දැනනවට අමතරව ළමයාගේ සුවඳ දැනනවට අමතරව ළමයාගේ ස්පර්ශය දැනනවට අමතරව අර අම්මට තව එකක් තියෙන පංචස්කන්ධ ලෝකයයි පංච උපාදානස්කන්ධ ලෝකෙකුත් වෙන එකක් තියෙනවා අන්න මේ විපාක ලෝකෙට අමතරව ලෝක දෙකක් තියෙනවා කායවල දෙකක් තියෙනවා පුංචි එකයි එක කයක් අනිත් ඒවා මොකද ආස්වාද කය දැන් තේරෙනවා ආස්වාදේ මිදෙන්න පුළුවන් ආස්වාදේ නිර්මාත්‍රය කවුද රාගය රාගේ ප්‍රහාණය කරාම ආස්වාදේ ප්‍රහාණය වෙනවා හැබැයි ළමයා පේන්නේ නැද්ද ළමයා පේනවා එහෙනම් එක කයක් තියෙනවා නිරෝධ කරන්න පුළුවන්ද බැරිද එක කයක් තියෙනවා නිරෝධ කරන්න පුළුවන් අනිත් කය කයවල දෙකක් තියෙනවා කායේ කාය අනුපස්සනා කාය දෙකක් තියෙනවා පළවෙනි කය මොකද විපාක කය රහතන් වහන්සේලා පිළ ළමයා එන බව ඒ කය අයින් කරන්න කමක් නැහැ අන්නේ කය නිරෝධ කරන්න බැරි එක හැබැයි අම්මට තාත්තට තව කයක් තියෙනවා පුතාත් පේනවා පුතා පිළවෙන ආශ්‍රාද කයක් තියෙනවා අන්න මේ අම්මයි තාත්තයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම භුක්ති විඳලා මේ අම්මයි තාත්තා අතර හැදිලා තියෙන මොකද්ද විපාක කයට අමතර ආශ්‍රාද කයක් හදාගෙන තියෙනවා රහතන් වහන්සේ මොන කයි තියෙන්නේ විපාක කයි විතරයි අර අනිත් කට්ටියද කයවල දෙකක් තියෙනවා එකක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම භුක්ති විඳින කයි අනිත් මොකද ආශ්‍රාද විඳින ඒවයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයයි උපාදානස්කන්ධය ප්‍රහින කරනවා පංචස්කන්ධය ප්‍රහින ගන්න බෑ ඒක ගිරිමානන්ද තියෙනවා තේනවනේ එතකොට එහෙනම් රාගයේ ප්‍රහාණය කුරුදු කළ යුතුද නැද්ද අන ගිලාන සූත්‍රයේ විසර ගන්නවා තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ රාග විරාගයටයි සීල විසුද්ධියට නෙමෙයි සීල විසුද්ධියට තථාගතයන් වහන්සේ බණ කියන්නේ රාග විරාගයට බණ කියන්නේ කන්නේ වැටෙනවනේ එක්තරා සාමින්නවාදෙන කැවිලා අහන තථාගතයන් වහන්සේ බණ ධර්මයේ දේශනා කරන්නේ මම දරනවා රාග විරාගයේ මිසයි සීල විසුද්ධිය සඳහා නෙමෙයි උඹ එහෙම දරනවා එහෙම දරන්නේ ඒක හරි කියලා කියනවා තථාගත ගිලාන සූත්‍රයේ එන රාග විරාගයට ඇයි බණ කියලා තියෙන්නේ රාගයෙන් තමයි අස්සාදේ හදන්නේ. රාගයෙන් අස්සාදේ හදන අස්සාදේ අනිච්චයි දුක්ඛයි අනත්තයි. අනිච්චයි දුක්ඛයි අනන්න අස්සාදේ ආදීනවය. ආශ්‍රාදේ ආදීනවය මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත. ආශ්‍රාදේ හදන්නේ රාගයෙන්. එහෙනම් රාගය ප්‍රහාණය කළ යුතුද නැද්ද? ප්‍රහාණය කළ යුතුයි. ඔන්න ඔකට කියනවා රාගය ප්‍රහාණය කළ යුතුයි අනිස්සරණේ. ස්පර්ශ ආයතන හය ගැන ඉගෙන ගත්තා. ආශ්‍රාදේ ගැන හොයාගත්තා. ආදීනෝ දැනගත අනිච්ච දුක්ඛ අනත්ත නිස්සාරණය කළ යුතු කුල් දැනගත්තා දැන් ඉතින් උන් හන්න මොකද බණ අහන්න තියෙන්නේ මෙන්න මේ පොඩ තෝරගන්න එකට කියන හරියට තෝරගත්තා නම් අහලා සුතමේ ඥානයක් අහලා තෝරගත්තා නම් මේක ඇත්ත කියලා මම කිව්වට පිළිගත්තොත් එහෙම හරියන්නේ නැහැ අනේ හාමුදුරුවා පිට ලංකාවේ ඉඳලා ආවේ මොකක් හරි මගේ ටිකක් මොකක් හරි දෙනවා අනේ හාමුදුරුවෝ කියන පිළිගන්න ඕන එක්ක හාමුදුරුව මගේ බාර පරණ යාළු පිට එකක් යාළු පිටේ පිළිගන්නේ නැත්තම් මිනිහ හොඳ නැහැනේ ඒ වටේ ගන්න එපා මම කියන කිසි දෙයක් ගන්න එපා එකම දේ මොකද්ද? තමන්ට මේ කියපු කරුණු කාරණාක වැටුණා නම් ගන්න වැටුණ නැත්තම මොකන්නේ? මේ හවුන පිස්සුකේ මව යන යන්නේ. ඊළඟ දැන් තාපොඩි නවත්තනවා. තේරුණ නැත්තම් ගෙදර යන්න. තේරණනේ? තේරුණා නම් මේ කියපිට යම් කිසි මාත්‍යක් අර තේරුණා නම් ඉන්න හිටියොත් එහෙම තව ටිකක් තියෙනවා. හොඳම ටික වී එකෙන් පස්සේ තේකක් එම් බී දෙයිලා ඉදිරි කතා කරමු. හොඳයි. ප්‍රශ්න කැලු තියෙන විනාඩි 5ක් දෙන්න අහන්න පුළුවන්. බයලතු අහන්න අහන්න. උපාදාන ගැන මිසි මේ දෙක දීර්ඝ විස්තරයක් තියෙනවා දැන් අපි හිතමු උදාහරණයක් ලෙස කිවරන් තේරෙනවා කවුරුහරි ළමේ අවුරුදු 15 18 මුලින්ම සිගරට් බීලා මතකද වැසි කිලිනකොට සිගරට් එකක් බොනවා පළවෙනි දවසේ බිව්වා දෙවෙනි දවසේ බිව්වා තුන්වෙනි දවසේ බිව්වා ඒ වෙලාවල මාසයක් විතර ගියාට තමයි කෝ වෙන්නේ මේ ළමයට සිගරට් එක නැතුව වැසි කිලි ගැසී ලියන්න බෑ ආන්න මොකද්දනේ ඒකට උපආදාන ආසන්න ඇදී සිටියා උපාද ඒකට බැඳී හිටියා ඒ බැඳී ඉන්නේ එක දවසෙන් වෙච්ච එකක්ද අනද කාලය තිස්සේ මේකට ආහාර දෙනවා කියන ආහාර ආහාර දීලා දීලා යම් විඥාණයට ආහාර දීලා 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 ඒ විඥානේ වඩලා වඩලා පෝෂණය කළා මේ ගණී භවණ වෙන ගන්නවා
අන ගණී බව නඩවත හරි අමාරු. ඕකට උපාදාන උපආදාන උපආසන ඇදී සිටිනවා. උපආසක උපාසක උපආසන ඇදී සිටිනවා මෙහි. උපසභාපති සභාපති ළඟට උප එක්කෙනා ඉන්නවා. සභාපති ඇවිත් මේ අතර සභාපති. දැන් ඉතින් උපසභාපති ඉන්නකොට සභාපති වගේ බලන එයා කොහෙද යන්නේ? එයා ඇවිදින විදිය පොඩක් ස්මාර්ට් එකට ඇවිදින්නේ පොඩක් බලලා ඉන්න දැන් අරයා වගේ ඉන්න. අගමැතිතුමා ජනාධිපති වෙන්න ඉන්නකොට මොකෝ යන්නේ? පොඩක් බලන අරයා කොහෙද යන්නේ? මොකද කතා පවත්තරේ කොහොමද? ඒ අංග පතන මේ අංග චලන ඔක්කොම බලාගෙන ඉඳලා ඊට මමනේ දෙන්නේ වැඩි. ආන ආසන ඇදී සිටිනවා. උප උප සභාපති. උප ආදාන ළඟට ඇස ඇදී සිටිනවා යමකට. ඔක්කොම විස්තර කරලා තියෙනවා. එකයි පටිච්චසමුප්පාදේ විඥාන එක. දැන් පරිස්සමද අවිද්‍යාපච්චා සංකාර, සංකාරපච්චා විඥාන, සංකාර විඥාන. මේ සංකාර විඥාන දැන් පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පරිස්සමද මේක තමයි මෙතින් තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදේ කියන එකේ තේරුම රූප වේදනා සංඥා සංකාර විඥාන නවතින්නේ නැහැ. විඥාන නාම රූප සලආයතන ඔය දිගටම යනවා. පංචස්කන්ධ දිගටම යනවා. ඒක විග්‍රහයක් පොඩ්ඩක් වෙලාවක් කරන කියලා දෙන්න. ඒක වඩා මත තියාගන්න මොකද ඒක විසර ගන්න ටික වෙලාවක් යනවා. ඒකට ඕන පටිසමුප්පාද චක්‍රය ගන්න වෙනවා. චක්කුංච පටිච්ච රූපේතුක චක්කු විඤ්ඤාණ. අන්න එතන තින්න සංගති පස්සෝ. ඇහැයි රූපේ රූප කියන එක අරගෙන රූප තුනක් බෙදෙනවා. භෞතික රූපයක් පනවන හැමදෙසෙම රූප වේදනා සංඥා ඕන. භෞතික රූපයක් පනවන බෑ රූපයි වේදනා සංඥායි නැතුව. දැන් හොඳට තේරෙනවා මේ මේක මේක තොරණ ලයිට් තියෙනවා. ලයිට් නිල් රතු කහ වර්ණ වර්ණ කියන්නේ මොකද? ඇහෙන්න ඇහෙන්න කතා කරන්නේ මේ නිල් රතු කහ කියන්නේ සංඥා. ඒ සංඥා නිකන් නෙමෙයි මෙහෙම වෙන්නවා. වීමක් වීම දැනෙන්න ඕන. වේදනා වේදනා වීම දැනවනවා. වේදනා තියෙන මේ ලයිට් මෙහෙම යන්නත් ඕන. වේදනා තියෙන්නත් ඕන සංඥා තියෙන්නත් ඕන. වේදනා සංඥා පොඩි එකට කියනවා රූපයක් කියලා. රූපයක් පනවන්න බෑ වේදනා සංඥා නැතුව. දැන් ගිටාරයක් ගහනවා. වීමක් ගිටාරට ගහනවා කියන වීම මට දැනවනවා. දැන් ඔක්කොම ටික ගහලා ඇඟිලි ඔක්කොගෙම ගහනවා. අමුතු හඬක් ටින් ටින් වෙන වෙනම ගහනවා වෙනම හඬක්. මේ වීම මට දැනවනවා වේදනා කණෙන් වේදනා. සංඥාව කරන ගිටාර හඬ. දැන් මේකම සිතාරෙන් කවුද වෙන එක ඕගන් එක තව එකක්. සංඥා වෙනස් වෙනවා. සංඥා වේදනා පොදියකට කරන රූපයක්. අනේ ශබ්ද රූපයක් හැදුණා. ඇහෙන් කණෙන් දිව හයටම තියෙනවා. රූප වේදනා සංඥා පොදියක් කරගත්තම රූපයක් කියන්නේ. දැන් රූප වේදනා සංඥා සංකාර කළ විඤ්ඤාණ හදා ගන්නවා. දැන් මේ රූප වේදනා සංඥාගෙන පොදියට ගොඩ ගන්න රූපයක් කියනවා. ඇහැයි රූපයයි ඒ කියනවා. ඇහැයි රූපයයි කිව්වයි කිව්ව කියන එකයි සලආයතනවල පංචස්කන්ධයෙන් දෙකම එකයි. ඇහෙන් පංචස්කන්ධය, කණෙන් පංචස්කන්ධය, නහයෙන් පංචස්කන්ධය, දිවෙන් පංචස්කන්ධය, හතර පහ 30ක් තියෙනවා මේක. ඒ ග්‍රිඩ් එක විසර කරලා තියෙන අපේ මේ සාකච්ඡා වටේ දැන් මේ වෝටලු වැන්කෝ කර ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි සාකච්ඡාවේ සීසන් 8 නම් පස්වෙනි සාකච්ඡාවේ ඒ සාකච්ඡාවේ මේ ඉන් ඩීටේල් විස්තර කරනවා කොහොමද එන්නේ කියලා. ඒකට ගන්න ඕන ඇහි අර්ථකථනය ගන්න ඕන. මස් ඇහි නෙමෙයි ඇහි කියන්නේ. ඇහි අර්ථකථනය පොඩ්ඩක් ඩීටේල් ඇති. එතන ලියන්න ඕනේ ඒක. මුලට ගිහින් ලියහගෙන ලියහගෙන යන පහළටම ඉන්න ඕනේ. ඔය ඔක්කොම ඔබතුමා අහලා අහන්න පරිණ ඔක්කොම අපේ ඒකේ තියෙනවා පොඩි මේ ගයිඩ්ලයින් ටික අදින්න එක අහලා බලන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා අහන්න අහන්න අහලා. ඔව් සකෘදාගම නගම ඇරියත් තියෙන පුළුවන්. බණ අහන වෙලාවේ සෑම සූත්‍රයකම තියෙන කතම ඒ අස්නෙහි දීමයි. බණ අහන වෙලාවේ දානකත් ත්‍රිපිටකේ සූත්‍ර මේ පෙන්නනවා. දානකතා, සීලකතා, සරෝගකතා, කාමයන් ආදීනේ ලෞම භවයේ කෙලසී භවයේ නෙක්කම් මේ ආනිසංසයයි ධර්මයේ දේශනා කර තථාගතයන් වහන්සේ. එකල්ලි විනීවරණ මොහතක් ආපෝ විනීවරණ මොහතේ ඒ බණහන ගෙනාගේ හිත මෘදූ කල්ලි කර්මන්නේ කල්ලි විනීවරණ මොහතක් ආපාලි. විනීවරණ කියන්නේ නීවර නැති වූ කල්ලි විනීවරණ මොහතක් ආපු කල්ලි සියලුම බුදුරුන්ගේ යම් සාමුක්කාංශික දේශනාවක් ඇද්ද? සාමුක්කාංශික මොකක්ද තියෙන්නේ? සාමුක්කාංශික දේශනාවක් ඇද්ද? දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යයයි වදාළසේක. මොකද වදාළ කියන්නේ? කියනවා. එතන බුදුරු කියන්නේත් ඕකමයි. සරියුත් හාමුදුරුවෝ වදාළනවා කියනවා.
කුජුත්තරව බණ කියලා අන්තපුර ස්ත්‍රීන් 500ක් සහ සාමාවතී දේවියට සෝවාන් කළා තමයි බුදුහාමුදුරට එකඟ වෙන්නේ. දැන් සාමාවතී දේවිය කුජුත්තරව බණ කළා සෝවාන්ලා තියෙනවා. අවුද නන්දකෝවාද සූත්‍රේ නන්දහාමුදුරෝ බණ කියලා 500ක් මෙහෙන්නවද සෝවාන්ලා තියෙනවා. ඒතර මේ හැකියාව තියෙන්නේ බුදුරජාන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේගෙන් උන්වහන්සේගෙන් අහගත සාවුගෙන් අහගත නම් ඇති. ඔව්. එහෙමත් වෙන්න පුළුවන් අම්මා. එහෙම පුළුවන්. එහෙමද? ඒ කියන්නේ මේ දෙය කියන්නේ මේ දැන් අපි හද මෙහෙම ගනිමුකෝ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝලිත උපතිස්ස අසජියාවර බණ අහනවනේ. සාරි මේ අසජියාවර බණ අහලා සෝතාපන මාර්ගානුගාමිකෙක් වෙනවා. සෝතාපන්න මාර්ගානුගාමීෙක් වෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බණ ඇහුවම තමයි ඉතුරු සම්පූර්ණ වෙන්නේ. එහෙම තියෙනවා. අඩුම ගාන මේක ඇහුවාම මේක තමයි හරි මඟ කියලා තේරෙන ගන්නවා. නිවැරදි මඟ මේකයි. මේ කිව්වොත් තමයි නිවන් දකින්න පුළුවන් කියලා ඒ අදහසට ඇවිල්ලා ඊළඟට මොකද ආයෙ බණ අහනවා. ආයෙ බණ අහලා කොයි හරි මොහතක විනීවරණ මොහතක ඔබලා අහන බණ ටිකක් අහන මොහතක තමයි සෝතාපන වලටපත් වෙන්නේ. සෝතාපන්න ආකාරයට ඒක තෝරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙච්චර කාලයක් උපන් දවස කොයිතර නම් බණ අහන්නේ නැද්ද? මේ විශේෂයෙන්ම ලංකාවේ තරම් බණ කියන බණ අහන වෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ වැඩිම අපරාධ තියෙන, තීරුම අපරාධ තියෙන, වැඩිම බණ කියන බෞද්ධ එකෙක් කවුරුවත් නැති එකම රාජ්‍ය කවුද? බෞද්ධ කට්ටිය නැහැ. කවුද බෞද්ධ කට්ටිය කියන්නේ? නිවන් දැකපු කට්ටිය. එහෙනම් දැන් ඉන්න බය වෙන්න එපා. මේ අපරාධ ඕකෝරම හේතුව මොකද්ද? ලෝකේ වැඩිම අපරාධ තියෙන රට මහමියා මේ නරකම් මට්ටමට ගිහිල්ලානේ. ඇයි මේ වෙලා තියෙන්නේ? අවිද්‍යාවෙන් ආශ්‍රාද පස්සේ යන්න ගිහිල්ලා. තේරෙනනේ? ඒ ආශ්‍රාද පස්සේ යන්න ගිහිල්ලා ඒ ආශ්‍රාද භුක්තිය ලබා ගන්න අවශ්‍ය පංචකාම ආශ්‍රාද විඳින පංචකාම බඩු මුට්ටු තියෙනවා. මෙන්න මේ බඩු මුට්ටු නැති නිසා තියෙන එකගෙන් මරාගෙන හරි කමන්නේ නැහැ ගන්න කියලා දන්න තරංගයක් හදලා ඉස්කෝලේ පුංචි කාලේ ඉඳලා පහේ ශිෂ්‍යත්වයෙන් පළවෙනි ළමයි ටික මාරයට පටවන පළවෙනි තැන. ඔය නූගත් දෙමාපියෝ ටික බලනවා මම ඉගෙන ගත්තේ නැතිද? මගේ පුංචි එකගෙන් හරි කමන්නේ මගේ අඩු පුරව ගන්න ඕන. කට්ටියම රේස් දුවල පුංචි එකගෙන් පුරුදු කරන තරඟේ. පුරුදු කරන ලෝකේ ඉන්න වැඩිමන ඊර්ෂ්‍යා කෝධකම් ගන්න ළමයි මිනිස්සු ටිකක් ඒක මිනිස්සු ක්‍රියේට් කරනවා. කෝධක වෛර ඔක්කොම දසහකුසලේ ක්‍රියේට් කරන තැනක් කළා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය. එච්චර මේ දැන් මෙහි අධ්‍යාපන මම හොල වැළුවේ එහෙම එකක් නැහැ. ඔය ළමයි ඔක්කොම බොහොම නිහඬව වැඩේ කරගෙන යනවා. අර යාර ශිෂ්‍යත් පන්ති කියලා කියන්නේ මුළු ඔක්කොම ළමයා පුංචි කාලේ තන්නේ කර කරප්ට ඔක්කොම ඉවරයි. ඒ වගේ එහෙම අර වැරදි ක්‍රමවලට පුහුණු කරලා අනිත් එක ඒකට හේතුවක් තියෙනවා. පහේ ශිෂ්‍යත් ඉස්කෝලේ පුංචි ඒක මුල පටන් ගන්න ඔය හරියෙන්. අනිත් එක වැඩේ කියන්නේ මොන්ටිසෝරි ප්‍රී මොන්ටිසෝරියක් තියෙනවා. ඔව්. මුම් එම්එස් ඉගෙනුම් වගේ හරියට. ඔව්. මොන්ටිසෝරි යන්නේ මේ බොයෑක් මලු අලගෙන නාටාම පුහුණු කරන තැන. ඉස්කෝලේ ගිහිල්ලා ඉනකොට පුංචි වෙන්නේ හොඳ කොඳු එහෙම දිග ඇරලා වෙනම වෙලා කොඳු කෙලින් කරන වෙනවා. අර ඔය මහා පොත් ගොන්නක් අරගෙන ඔය එම්එස් එකට එහා ඔය පහේ ශිෂ්‍යත් එන මොන්ටිසෝරියට. ඇයි මොන්ටිසෝරට කලින් රෙඩි වෙන අම්මා බැඳපු දාසේ නම ළමයා ඉස්කෝලෙන් යන බල්ලා ඔය බොරුවට සහතික හදාගෙන මහා වැඩක් තියෙනවනේ. පහේ ශිෂ්‍යත්ේ පාස් වෙච්ච ළමයින්ගෙන් 102.6 ස්ටඩි කරන්නේ. කොච්චර අසාධක විභාග ඇද කියනකොට කොළඹ කැම්පස් එකේ රිසර්ච් එකක් තියෙනවා. ඒක සයිකොලොජියට උගන්වනවා. මමත් මේ කරුණාකරන දැනට සයිකොලොජි ඉගෙන ගත්තා. මනෝවිද්‍යාව උපදේශන කියලා එකක් තියෙනවා. ප්‍රොෆෙසර් අනවක කරන කෝස් එක කරා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක්. ඒක කරාට පස්සේ මමත් අර ඉංජිනේර කෙනෙක් කියලා ඉගෙනගෙන මමත් ওই ෆෝමැට් එක ওই විදිහටම සමීකරණයක් ඉස්සර. ඒකෙන් සෑහෙන දුරට 100% සෑහෙන ප්‍රමාණයක් අයින් කරගත්තේ මේ වැරදි ක්‍රයිටේරියා. ඒ වැරදි ක්‍රයිටේරියා ගොන්නක් දාගෙන ඒව හරහා සම්පූර්ණ පිස්සෝ ටිකක් හදනවා. ඉතින් ඔය සමීකරණ මිනිහාගෙන සමීකරණයක් ලෙස හිතන්න ඕනේ. ඔව් x + y සමානයි z නම් ඉතින් x + y z තමයි හොල්ලන්න බෑ. එහෙම එකක් නැහැ. 1 0 0. ඒ 0 එක අයින් කරලා 0.5 වලට එන්න ඕනේ නැත්තම් හරි අමාරු ජීවිතේ. ඒ වගේ තියෙන අර වැරදි අධ්‍යාපන ප්‍රමාණ ඒව හරහා ෆෝමැට් කරලා එහෙම හදාගත්ත කැටලු ටිකක් තියෙනවා. හොඳයි එහෙනම් ඒකත් බීලා බීලා 12ට නවත සාකච්ඡා පටන් අරගන්න හොඳයි.